සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ මේ නිග්‍රෝධලේන ආරණ්‍ය සේනාසනේ පවත්වන හතරවෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දිනේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් ඒකෙදි තමන්ගේ භාවනා අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟට යම් යම් මොන හරි කාරණා කියනවා නම් ගැටලු දෙන කතා කරන්න සිද්ධ වෙන දේවල් කතා කරන්න නොකර ඉන්නවා මෙතෙන්දී තමයි කතා කරන වෙලාව. අදහස් ප්‍රකාශ කිරීම තමන්ගේ ගැටලු ඉදිරිපත් කර ගැනීම මූලික තැන ලබා දෙන්නේ අත්දැකීම් වලට. ඊට අමතරව අත්දැකීම් තුළින් එන ධර්ම කාරණා වුණත් විමසන්න පුළුවන්. ධර්ම දේශනාවෙන් එන කාරණා වුණත් විමසන්න පුළුවන් පස්සේ. හැබැයි තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරලා ඉන්න වෙනවා. ඒ විදිහට අවස්ථාව අපි ගන්නවා මේ වෙලාව දහස් ප්‍රකාශ කිරීම කතා කිරීම සඳහා තමන්ගේ දේවල් ඉදිරිපත් කිරීම සඳහා ඒ සඳහා වෙලාව ගන්න කියලා මතක් කරමින් අපි ලිඛිත වාර්තාවලින් මේ ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. මේ කමඨහන් සාකච්ඡාව එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව. අවසර සම්මාස ඉදිරි පළවෙනි කමඨහන් වාර්තාව තිරුවන් සරණයි ගෞරවතර ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව උදෑසන පරයන්ක භාවනාව සඳහා ඉඳගත්තෙමි. වාඩි වී සිටින ඉරියව්ව දෙස හොඳින් බැලුවෙමි. පසුව භාවනාවට සිත යොමු කර එදෙස හොඳින් බලා සිටියෙමි. අවට පරිසරයෙන් නොයෙක් ශබ්ද ඇසුනි. කුරුල්ලන්ගේ හඬ, වැසිබිඳු වැටෙනා හඬ ඇසුනි. නැවත හුස්ම රැලි වෙත සිත යොමු වුනි. උස්මරේ නාසිකාග්‍රයෙන් ඇතුළට ගමන් කරන ඉතාම සිසිල් බවක් දැනුනි. උස්මරේ පිට කරන අවස්ථාවේ වෙනදා මෙන් උණුසුම් බවක් නොදෙනුනි. ක්‍රියාකාරකම් පිණ්ඩපාත දානය සඳහා ගමන් කරන විට සතියෙන් ගමන් කළෙමි. පාදයේ පොළොවට ස්පර්ශ වන විට දිය සෙවල බැඳිය තැන් ලිස්සන බවක් ඉතා හොඳින් දැනුනි. කන්ද බසිනා විට දණිස් ගැටෙන ආකාරය ඉතා හොඳින් දැක්කෙමි. වතුර බැස යන තැන්වලදී පාදයේ තබනා විට කිරිස් යන හඬක් නැගෙමින් වතුර විසිරුනි. අවට පරිසරෙන් වතුර ගලා යන හඬ ඉතා හොඳින් ඇසුණු අතර කුරුල්ලන්ගේ හඬද ඉතා හොඳින් ඇසුණි. පාදයේ තබනා විට මඩ ඇත් තැන්වලදී ලිස්සා එරෙන බවක් දැනුනි. සක්මන් භාවනාව මෙන් දැනුනි. හොඳයි. ඉතින් මේ වාතාව ඉදිරිපත් කරගෙන තියෙනවා පළවෙනි වාතාවම තමන්ගේ පැහැදිලිව තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා. එතකොට මේ තමන් වාඩි වෙලා හුස්මට හිත අරගෙන බලන්න තමන්ගේ හුස්මේ තියෙන රස්නේ සීතල පිළිබඳව තේරෙන මට්ටමක සිහිය පවත්වනවා කියනකොට ඒක කොච්චර මේ විශේෂ බවක්ද කියලා. අපි ජීවිතේ හුස්ම ගන්නවා, හුස්ම තරම් තියෙන ඕන තරම් මේකේ රස්නේ සීතලයි දැනෙන්නේ කොයිතරම් අඩු කාලෙක. ඒක දැනෙන කොච්චර සිහියක් තියෙන්න ඕන. මේ හැමදෙයක්ම හුස්ප ගන්න ඕකේ. අනිවාර්යෙන්ම රස්නේ බව සීතල බව තියෙනවා. ඇතුළට ගන්නකොට තමයි සීතල. පිට කරනකොට අර කයේ තියෙන ඇතුලේ තියෙන මේ ගර්ත වලින් එළියට ඇවිල්ලා ඒ වයින් ඇවිල්ලා පෙනහල්ල හරහා එනකොට අර ඔක්කොම රස්නේ උරාගෙන තමයි එන්නේ. උලංකොල. අන්න ඒක පිට වෙනකොට රස්නේ හරිනම් දැන් මේ ඉතින් වැස්සත් එක්ක අව පරිසරෙත් එක්ක තමයි ඔය රස්න සීතල කතා වෙනස් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මෙන්න මේ හුස්මේ තියෙන රස්න ගතිය සීතල ගතිය තේරුම් ගන්න බැහැ තියෙ නැති කෙනෙක්. අපි ජීවිතේ හුස්ම ගන්නවා පෙන්නලා තියෙනවා කෝටි කීයක්ද හම්බෙනවා කියලා හුස්ම ජීවිතේ. දැන් කීයක් ඉවරද තව කීයද තියෙන්නේ. මේක සිහියෙන් කරගන්න පුළුවන් වුණොත් ආන්න මේ ජීවිතේම නිවන් සැප. එහෙනම් මරණ මොහොත අනිවාර්යෙන්ම අපිට සිහියට හසු කරගන්න පුළුවන් වෙලාව. ඒ හුස්ම පොද යන වෙලාවනේ ඔකට හිත පිහිටනවා. අනිවාර්යයෙන්. පිහිටලා තිබුණොත් මෙන්න මේ අත්දැකීම් උපකාරයි. මෙහෙම අත්දැකීම් තමන් ලබලා මේක සිහිය පිහිටවලා උලම් පොද පිළිබඳව අධ්‍යයනය කළා තිබ්බහම ඉබේම මරණ වෙලාවේදී ඒ ක්‍රමයටම හිත යනවා. කොහොමද දැන් අන්තිම හුස්ම ඇද ගන්න දඟලන වෙලාව මරණ බය. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට
සුගතියකට යන්න පාර කැපෙනවා. දෙන්න එක මේ අඩුම ගාන සුගතියක්. එහෙම නැත්නම් හරියට සිහිය පිහිටෙවොත් හොඳටම ඒ කාරණා ඉෂ්ට කරගන්න හැකියාව තියෙනවා මාර්ගඵල. ඔව්. ඉතින් මේක මැරෙනකන් ඉන්න ඕනේ නෑ. දැන් අපි මේ පුරුදු වෙන්නේ මැරෙන්න ඉගෙන ගන්න ඕ. දැන් ජීවත් වෙන ගමම්ම ඔව් මේ හුස්මක් ඉවර වෙනකොට මේ මරණය. ආස්වාසය ප්‍රස්වාසය මේකේ මරණය. ඊළඟ එක ඒද දන්නේ නැහැ. ආන්න මේ අදහසින් හොඳට මේක පිළිබඳව ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබුණොත් අපිට මේ මොහොතක් පාසා සිදුවන මරණය දකින්න පුළුවන්. මොහොතක් පාසා සිදුවෙන දුක හට ගැනීමේ ක්‍රියාවලිය පටිච්චසමුප්පාදයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ මොහොතේ වර්තමානයේ සිහියෙන් ඉන්න කෙනාට තමයි කහුවේ. හොඳ ඒ ගැන කතා කරමු. එතකොට දැන් සක්මණේදී බලන්න දැන් ඇවිදගෙන යන නිකන් ඔය කඳ වැස්ස නම් එහෙම ඔය මොකක්වත් නැහෙනි. කාන් ගියාන වෙන්නේ අර පටපිට තියෙන ඒවා. ඔව් කටපොල් වල මොනවද තත්ත්වය? ඒකෙන් දැන් නම් පරිසරෙන්නේ විනාශ වෙලා තියෙන ඉස්සර නම් හොඳයි, දැන් නම් ඕවා හොඳ නැහැ කියන ඔන්නව බලන්න. ඊට පස්සේ පාර කැඩිලා තැන තැන ගිල කොන්ක්‍රීට් කෙනෙක් තැනකයි තව තැනක ඇස්සේ නැහැ. මේ පාර හදාගත්ත නම් හොඳයි නේ. ඉතින් ආනන්දිට උපවාසලට හොඳයි ඔන්න වගේ තමයි ඉතින් කතා කරන්නේ. හැබැයි සිහියෙන් යන කෙනාට ඒ මොකක්වත් නැහැ. හොඳට තමන් එක්ක තමන් මේකේ ගමන් කරනවා. අර මහන්සි කතා මොකක්වත් නැහැ. හිත වර්තමානයට මෙවිල්ල නෙමෙයි සතිය කරන්නේ. මේ මොහොතට ගෙනත් තියෙනවා. උපද්දවල දෙනවා. නැත්නම් අපි හිතා තීතේ අනාගතේ හැමදාම අර මලමිනියක් ජීවත් වුණාට මිනි මැරුණා වගේ. මේ මොහොතේ ඉන්නේ නැහනේ, දැකලා නැහනේ මේ මොහොත. මේ මොහොත පෙන්වලා දෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන්. මෙන්න ඇඟට හිත දාලා මේ මොහොතට එන්නකෝ. ඒ කිය බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කරපුදී අපි කරනකොට ඔන්න අපිට ටික ටික එන්න පුළුවන්. එතකොට ඒ ගමනක් ගිහිල්ලා ඒ සක්මණකින් ලබන ಗುಣ ටික තවන්න තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක පළවෙනි වාසාවෙම තියෙනවා. මේ තමන්ගෙන් පිට වෙන සද්ද වලට හැමුම්කන් දීම සතිය වඩන එක උපක්‍රමයක්. තව අපි කියන වැඩක් කරලා අතට දැනෙනවා, යටිපතුලට දැනෙනවා, අතපය වැඩ කරන එකට තියෙනවා, කෑම කනකොට රස අත ඔසවන යවනවා, මේ වලට හිත තියාගෙන ඉන්නවා, වාඩි වෙලා සිහ පිනන හුස්මේම තියන් ඉන්න, කයෙම තියන් උත්සාහ කරනවා, එවදිනකොට කකුල් දෙකේ විතරක් තියන්ගෙන මෙන්න මේ විදිහට හැම එකේදී උත්සාහ කරනවා. අන්න ඒ වගේ තවත් ක්‍රමයක් තමයි තමන්ගෙන් පිට වෙන සද්ද වලට හුඟම් දෙන්නේ. දැන් මේක හොඳට ඒක යට හසු වෙලා තියෙනවා. වාඩි තියෙනකොට වතුර චරස් ගන්න හැටි, ඒ සද්දේ මඩවලේදී කොහොමද දැනෙන්නේ, වතුරේදී කොහොමද, මෙන්න මේ තමන්ගෙන් පිට වෙන සද්ද වලට හොඳට ඇහුම්කන් දෙන්න පුළුවන් වෙන කෙනාගේ සිහිය පිහිටනවා. ඒතර තමන්ගේ සද්දේ අඩු කරනවා යා. වැඩක් කරනකොට කරන සද්ද ප්‍රමාණය අඩු කරගන්න යාට පුළුවන් වෙනවා. අන්න ඒකේ ලෝකෙට සාන්තියක්. තව කෙනෙකුට බාධාවක් වෙන්නේ නැහැ. තමන් අවශ්‍ය නැති වචන පිට කරන්නේ නැහැ. පරිසර දූෂණේ නවතිනෝ. සද්ද කියන්නේ කොච්චර දූෂණයක්. ඒ නිසා එක වචනයක් අඩු කරගත්තත් ලෝකෙට සාන්තියක්. ආන් ඒ වගේ මේ භාවනා කරන කෙනෙක්ගෙන් ලෝකෙට සිද්ධ වෙන සාන්තිය සිතේ කියලානිම කරන්න බෑ. ඒක පේන දෙයක් නෙවෙයි. ඒ තමන්ගේ මේ කරන කටයුත්ත තුළ අපිට නොපෙනෙන කොටස අනන්තයි අප්‍රමාණයි. ඒකට අපිට හිතන්න දෙයක් නෑ. අපිට මේ ලැබෙන ආනිසංස දැක දැක සතුට වෙලා ඔය විදිහට කරගෙන යම්. තවත් විස්තර වැඩි කරන්න ආරම්භ කරපු හැටි නේද? අවසානයේ දක්වා මේ හැම වාර්තාවකම ඉදිරිපත් කළා. ওই විදිහට ඉදිරියේදී යන් අපි වාර්තා ලියන විදිහ පිළිබඳවත් අපි තව දැනුමක් එකතු කරගමු මේ මේ කාල වේලාව අතරතුර. බලන්න මේ ලං කරගෙන ඈත් කළා හරි ලං කළා හරි නෑ නේ, වෙනසක් ඉන්නේ නෑ නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද උදේ 4ට පෙර සක්මන ආරම්භ විය. පළමුව ශරීරයේ සක්‍රිය කරගත් අතර ඉන්පසුව සතිමත් ගමන ආරම්භ විය. පියවර 150ට වැඩි වමත් දකුණත් ලෙස සතිමත්ව ගමන් කළ අතර ඉන්පසු පියවර ගණනය නතරව දෙපා හා යටිපතුලේ ස්පර්ශය නිරීක්ෂණය සිදු වුණි. දකුණ
දකුණ වායුව කපාගෙන ඉදිරියට ගොස් ලනු පෙදුර මත ස්පර්ශයේ සිදු වී සිදුරු අතරින් යටිපතුලේ මස් තද වී කිඳා බසිමින් ශරීරයේ මුළු බර උසුලා ගන්නා අයුරුත් ඒ සමගම වම් පාදයේ ක්‍රමයෙන් බර සැහැල්ලු කරමින් විලුඹ ඔසවමින් මහපටකිල්ලෙන් ගැම්ම ගනිමින් පාදයේ ඔසවා සැහැල්ලුව වායුව කපාගෙන ඉදිරියට ඇදෙන ආකාරයත් ලනු පෙදුර මත තබමින් ශරීරයේ බර දරා ගනිමින් තදවන ආකාරයත් යටිපතුලට සංවේදනා ඇති වෙමින් නැති වෙමින් සිදුවන ක්‍රියාවලියත් සිත් ගන්නා සුළුය. මෙය ඉබේම සිදුවන්නකි. ලනු පෙදුර තුල ඉදිරියට යාමත් යටිපතුලට සංවේදනා ඇතිවීමත් කරන්නෙක් හෝ කරවන්නෙක් නැත. පැයක් පමණ මේ දිගටම සිදු වුනි. ඉන් පසුව පරයන්කය පටන් ගෙනි. පරයන්කය මත ඍජුව ඉඳ ගැනීම සිදු වූ අතර මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි සිතමින් දෑස් මුදුව පියවා ගනිමින් එම කයේ ස්වરૂපය සිතින් මවා ගැනීම සිදු වුනි. තත්පර ගණනක රූපය සිතේ මැවී තිබුණු අතර අනිකුත් සියලු ඉන්ද්‍රයන් අක්‍රියව පැවතුනි. ඒ සමගම හුස්ම ගන්නා ආකාරයත් හුස්ම හෙළන ආකාරයත් පැහැදිලි වන්නට විය. ක්‍රමයෙන් කය අමතකව හුස්ම මතම ඒ ක්‍රියාවලිය බලා සිටීමට සිදුවිය. ඉහළට ගන්නා හුස්ම ආශ්වාස ලෙසත් පහළට හෙළන හුස්ම ප්‍රාශ්වාස ලෙසත් හඳුනා ගනිමින් එම ක්‍රියාවිධිය නිරීක්ෂණය වන්නට විය. නාසයට පහළින් කොහේදෝ සිට එන වාතය නාස්පුරය තුළින් ඇතුළට ඇදෙන ආකාරයත් ගන්නා හුස්ම හා හෙළන හුස්ම අතර හිඩසක් ඇතිවන ආකාරයත් ආශ්වාස හා ප්‍රාශ්වාසයේ ක්‍රමයෙන් විපරිණාමය වෙමින් ගෙවී යන ආකාරයත් නිරීක්ෂණය වූ අතර ඉතා ඉක්මනින්ම කිසිවක් නොතේරුණ අතර ශූන්‍ය වූ හිස් බව තුල කාලය ගත විය. මේ ස්වરૂපය නීරස වූ අතර නීරස බව තුළම නිමග්න වී නිරීක්ෂණය දිගටම සිදුවිය. නින්දක් හෝ වෙනත් කිසිම සංවේදනාවක් නොවූ අතර මේ තත්ත්වය දිගටම දරා ගනිමින් පැයක් පමණ නිරීක්ෂණය සිදුවිය. මට අවශ්‍ය කමටහන් උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායු පතන අතර වහා සතිපට්ඨානය අවබෝධ වේවා. ඉතින් ඒ වார்த்தාවෙදී ආදර්ශයක් හැම කෙනාටම කාලයක් මේ කරපු කෙනෙක්ගේ අත්දැකීම ඒක මේ වார்த்தා කරන්න යාට හුරුයි. අත්දැකීම තියෙන වார்த்தා කළා ඉදිරිපත් කළා විසඳගෙන ගැටළු හද විසඳගෙන ඒ විශේෂයෙන්ම මේ නිස්සරණමණේ ලොකු ස්වාමීන් වහන්සේ ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ යටතේ කටයුතු කිරීම හරහා ගත්තු ඒ නිතර සම්බන්ධ වෙච්ච එකේ ලැබිච්ච වාසියක් තියෙන්නේ. ඉතින් අනිත් අලුත් අයටත් මේ අත්දැකීම් නොලැබෙනවා නෙවෙයි ලැබෙනවා. තවම මේක පුහුණු කරගෙන එහෙම නැත්නම් මේක ළඟා කරගෙන මේක වාර්තා කිරීම මේක ඉදිරිපත් කිරීම ඊළඟට තව තව මේක විසුද්ධ කරගෙන භාවනා කිරීම මේ වගේ කාලය මිඩංගු කිරීම තමයි තාම අඩු වෙලා තියෙන්නේ. රෙන්න අනිත් අයගේ එහෙම මේකේ කිසි වෙනසක් ඉන්නේ නැහැ. අත්දැකීම් එකයි. නමුත් මේ කෙනාගේ අර ඒ විස්තර කර ගැනීමත් එක්ක පහසු හදාගෙන තියෙනවා. ඉතින් ඒක ලැබපු තමන් ලබන්න පුපු සතුට. තමන්ට ඒක ගන්න පුළුවන් මේ ලැබු වාග්යක් විදිහට. ඉතින් අන්න ඒ විදිහට කටයුතු කරනකොට දැන් සක්මණෙත් පරියංකෙත් තමන් විපරිණාමය දැක්කා කියලා සඳහන් කළා තියෙනවා. ඒතකොට මේ විපරිණාමය තුල තව කාරණා හොයනවා. මොකද්ද මේ විපරිණාමය? දැන් හුස්මේ විපරිණාමය දැකලා හිස්තැනට ඒක හරිනු. මොකද්ද ඒ වෙච්ච තමන්ට ලැබෙච්ච අත්දැකීම? මේ විපරිණාමය වීම තුල. එහෙම කරනකොටත් ඊළඟ උපදේශ තමයි ඒ හිස් ගතියේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකේ කම්මැලි නීරසයි ඒකත් අත්දැකීම් වාර්තා කරලා තිනවා. ඒකත් හොඳයි. ඒකේ අවධානය තියලා තිනු. මේ මාරුව අතරට හොඳට හිත අවධානය යොමු කරලා දැනුවත් බව. මොකද්ද හුස්මේ ඉඳලා රළු භවයේ ඉඳලා හිස් ගතියට යනකම් ඒ අතරේ මොකද්ද වෙන්නේ? කොහොමද මේක මාරු වෙන්නේ? අමුතු දෙයක්නේ. හරියට බැලුවොත් මේ උස්ම තියෙනවා, ඊළඟට මේ නැති මහා කම්මැලි එකක් තියෙනවා. කොහොමද දෙකනේ? ඕන් ඔය දෙකේ <td>මාරු සංදිස්ථානේ මොකද්ද? හරි අමුතු ලස්සනයි. එතන බලන්න පුළුවන් වුණා. උත්සාහ කරන එකත් වටිනවනේ.
යම් ඒ අවස්ථාව ඊළඟට සමහර මේ කම්මැලි කම ඉඳලා ආපහු උස්මතු වෙලා ඒ ආපහු සද්දයක් ආපහු මේ කය තේරෙන්න පටන් ගනී දැනින්න ගනී වේදනාවක් එන්න මේක ඇති වෙන හැටි අරකේ 21 ඉඳන් මේකට එන හැටි ආන්න මේව බලන්න පටන් ගත්තාම සතිය නිකම්ම සතිය හිටින්නේ සති සම්පජන්නේ දක්වා ටික ටික දියුණු වෙලා යනවා එතකොට එදිනදා ජීවිතේදීත් ඒ කටයුතු වලදී අපි කතා කරා වගේ අත ඔසවනට පහත් කරනකොට යවනකොට තබනකොට ආදි වශයෙන් මේ හැම අංශයකටම හිත යන්න පුළුවන් වෙන වැඩක් කරද්දී මේ සියලුම ක්‍රියා කිරියව මාරු වෙන මන්සන්දි ක්‍රියාපත සංදිවලදී සිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා ඒක සති සම්පජාන්නේ බවට පත් වෙනවා ඇත්තරම නිකන් සතියෙන් සතිය පිහිටුවීමේ සාමාන්‍යයෙන් දියුණුවක් තියෙනවා හැබැයි සති සම්පජාන්නේ ඉන්න ඕන නියම විදිහට ලැජ්ජාව බය ඇති වෙන පවට ලැජ්ජාව හිරි ඔතප්ප පිහිටවන්නේ මේ සති සම්පජාන. සති සම්පජානස්ස හිරි ඔතප්පං අසති කියන දේශනාව බුදු පියාණන් දේශනා කළේ සති සම්පජාන්නේ තියෙන කෙනාට තමයි ලැජ්ජාව බය පහළ. ඉතින් ඒ සති සම්පජාන්නේ පිහිටව ගත්තාන් පස්සේ තමයි නියම විදිහෙන් තමන්ගේ පවක් සිද්ධ වෙන්නේ නැති ස්වභාවය ඇති වෙන්නේ. ඒ තා වරදිනෝ ය පිහිටෙව්වත් සතිපට්ඨානය කරගත්තත් මදි එතනින් නැවත ලැබෙයි ඉදිරියට යන්න ඕනේ. ඒ යන්න ක්‍රමය තමයි මේක. නැවත නැවත සක්මන නැවත නැවත පරියන්ක මේ විදිහට ගත කරලා මේකේ පොඩි පොඩි තැන් හොයලා බලලා මේ විදිහට අත්විඳිනවා. අත්විඳලා අර හිස් ගතියේ ඉන්නකොට අපිට පුළුවන් ලෝකේ ඒ වෙලාවේ මොනවත් නැහැ. ඒ ලෝකේ වෙලාවේ අපි හිතන දුක් මොනවත් නැහැනේ. හැබැයි අර පුරුද්ද දුක් හොයන පුරුද්ද දුක් දාගන්න පුරුද්දනේ තියෙන්නේ අපේ ජීවිතේ. ආන්න ඒක ඇවිල්ලා කම්මැලි කරනවා. ඒ එහෙම දැන් කුණු නැහැ. ජරාවක් නැහැ. අන්න එතකොට අර කෙලෙස් නැති ස්වභාවය හරි කම්මැලි නීරසයි. ඒක එහෙම තමයි පටන් ගන්නකොට. ඒක ඒ විදිහට වර්තත් කළ තියෙන දේ නිසා අවුරු හැර කිව්වොත් එක පාටම ආව හරි ශෝක්නකුත් නැහැ. ඒක වෙන්න බෑනේ. මේ කෙලෙස් තසේ රස විඳලා කාලයක් ගත කරපු සංසාරගත තත්ත්වය මේකට කැමති. ඒකම අත්විඳලා හැබැයි මේ සිහිය බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුව අපිට ඒකේ පිරිසිදු භාවයක් ලැබපු වෙලාවේදී හරි කම්මැලි නීරස මොනවත් නැහැ උණක් නැහැ කියලා. ආන්නේ ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් තේරුම් ගනිමින් ඕක දිගට පවත් ගන්න ඕන හැමතිස්සෙම ඒ යන මාර්ගය සදාහන් කරගන්න. මෙතනින් මෙතෙන්ට යන විදිහ මොකක්ද? එතකොට තමයි කවද මොකක් හරි ඒ අවස්ථාවක මාර්ග ඵල කියන්නේ. දැන් ඵලයක් තියෙනවා. ඒකට කියපු මාර්ගයක් තියෙනවා. ආන්න මේ මාර්ගයේ හොඳට සලකුණු වෙන්න ඕනේ. ඒකයි අර අපි ඒ පටන් ගත් වෙලේ ඉඳන් ලියන්න උත්සාහ කරන්නේ. ඒ ඉඳන් වෙනස් වීම ටික ලියන්න උත්සාහ කරන්නේ. එතකොට Tamanටම ඒකේ මාර්ගය තියෙනවා. යම් ඵලයකට ආවනම් ඒ ඵලයේ භුක්ති විඳිනවා. භුක්ති විඳින ඵලය උඩින් පැටිච්ච එකක් නෙවෙයි. අහම්බෙන් ආපු එකක් නෙවෙයි. කියපු මාර්ගයක්. ආන්නේක Tamanටම ప్రత్యක්ෂය ඒ විදිහට වාර්තාව ඉදිරිපත් කරගන්න පුළුවන් වුණොත් ඒ නිසා ඒකයි මේ වාර්තාල වීමේ විශේෂත්වය දැනගන්න තියෙන ඉතින් ඒ වාර්තාව ගොඩ දෙනෙකුට ආදර්ශයක් ඒකත් ඒ විදිහට දැනගන්න මේ කෙනා තවත උනන්දු වෙලා පුළුවන් තරම් ඉරියාපත සංදි අරමුණු මාරු වීම වලට හිත තියන්න උත්සාහ කරන්න. ඇහෙන් කනට නාසයට දිවට කයට ආයේ හිත මේ මාරු ලොකු මාරු වීලක් වේ ලොකු ක්‍රියාවලියක් මේක යන වේගවත් මේ ක්‍රියාවලිය අල්ලන්න පුළුවන් වෙනවා 100ට. ඉතින් 100 වැඩිගෙන ওই විදිහට එද්දි විතරයි අල්ලන්න පුළුවන්. නිකන් ගෙදර විකාර කරන ජීවිතේදී අමාරුයි. ඒක ඉතින් 100ක් නැහනේ හදාගත්ත 100ත් බොඳ වෙලා තියෙන්නේ. ඒ ජීවිතේ. ඒ නිසා මෙන්න මේ වගේ දේකදී කරගන්න පුළුවන්. ඒ හදාගත්ත එක එළිය ජීවිතේදී පාවිච්චි කරන්නත් පුළුවන්. යන්නේ මේ විදිහට කිරීම සඳහා මේක උපකාර වේවා තව තවත් උනන්දු වෙලා ඉදිරියට කරගෙන යන්න වාර්තා ඉදිරිපත් කිරීමත් ඔය විදිහටම කරන්න ඕනේ කියලා මතක් කරනවා. තෙරුවන් සරණයි ගෞතම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. අද උදේ සක්මන් සඳහා ලනුපැදුර වෙත පැමිණීමි. දැන් බාහිර ලෝකයෙන් ඈත ඉරියව්ව දෙස බලා හිතගෙන සිටින බව දැනුනි. ශරීරයේ බර දැන් දෙපා වලටය. දැන් මීටර 2ක් 3ක් සක්මන් කරන අතර පාදයේ චලනය බලන අතර වම දකුණ ලෙසට බර මාරු වෙන ආකාරයද
යටිපතුලට උණුසුම් ගතිය හොඳට දැනුනි. ටික දුරක් යන විට ලණු පෙදුරේ ගොරෝසු තැන්ද වලගොඩලිය ඇති තැන්ද දැනුනි. වම් පාදයේ ඉදිරියට තබන විටම දකුණු පාදයේද ගමනට සූදානම් වන බවක් දැනුනි. බයිසිකල් රෝදයක් මෙන් ගමන් කරන බවයි. බාහිර ශබ්දද ඇසුනද මට එය බාධාවක් නොවි සතියෙන් අඩි 20ක් 25ක් සක්මන් කිරීමට හැකි විය. ඒ අතර පිණ්ඩපාතයට යන විටද සතිමත්ව බොහෝ දුරක් සක්මන් කරන අතර විලුඹට ඇඟිලි වලට බොරළු හා වැලි දිය සීරාව දැනිමින් සක්මනට යන විට දිය සෙවෙල් ඇති තැන්වලදී ඉතා ප්‍රවේශයෙන් ඇඟිලි හා විලුඹ පොළොවට තදවනසේ දෙපා තබා සක්මන් කිරීමට බොහෝ වේලාවක් කිරීමට පිළිවන් විය. ගරුතර සම්මානස මිහි දොස් ඇතොත් ගෞරවයෙන් පහදා දෙමින් ඉලා සිටිමි. පරයන්කය මේ සඳහා මෙතන සිටින බව ඉන්නවා කියා ඉරියව්වට සිත දමා හොඳින් සැහැල්ලුවෙන් ඉඳගෙන සිටියෙමි. දැන් මම කයට සිත යොමු කළෙමි. ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලා සිටියෙමි. හොඳට ඒ ඇතුළීම පිටවීම සතියෙන් බලන විට සමහර වෙලාවට උණුසුම පිටවෙන බවක් දැනුනි. මේ අතර නොයෙක් ශබ්ද හා සිතිවිලි පැමිණියද බාධාවක් නොවුනද මූණ හා පිට කසන්නට විය. ඒද බාධාවක් නොවුනද සැහැල්ලුවෙන් සතුටින් කර්මස්ථානයේ දෙස බලමින් විනාඩි 25ක් විතර සිටීමට පුළුවන් වුවද ඇඟ පැද්දුනේ මෙහි වැරදි පහදා දෙන ලෙස ගෞරවයෙන් අයදි සිටියෙමි. හොඳයි, අත්දැකීමත් වාර්තා කරන්න උත්සාහ කළා තියෙනවා. තමන්ගේම හොඳ මේ කාර්යය තමන්ට තේරිච්ච දේම දැනෙච්ච දේම ඉදිරිපත් කරන්න උත්සාහ කළා තියෙනවා. මේ විදිහට ගත කරනකොට දැන් සක්මණේ අපි ඇවිදගෙන ගියා. මේ සිහිය නොතිබුණා නම් ওই වගේ තැනක යනකොට මලහට වැටිලා ඔළුවක් පලාගන. එයාර ඒ තැනදී හොඳ කල්පනාවෙන් ඇවිදින්න මේ හිත යොමු වුණා. ඉතින් ඔක ජීවිතේට එකතු කරගත්තම ජීවිතෙත් ඒ සාමාන්‍ය වෙලාවෙදිත් අසීරු වෙලාවක් ආපු ගමන් ටක් ගාලා සිහිය පිහිටවනවා. ඒකනේ පටාචාරාට පුළුවන් උනේ මේ වගේ තැනකට එනකොට ඇඳුන් නැතුව සිහිය විකල් වෙලා ළමයි මැරිලා දෙමාපියෝ නැති වෙලා සහෝදරියෝ මැරිලා ඉනි තියෙනවා. එනකොට මේ මලමිනී ටික පුච්චන මහත්තයා මැරිලා මේක මොහොත් දවස් කීපයක වෙන්නේ. ඉතින් අන්‍ය විහිත ජීවිත කර කියා ගන්න දෙයක් නැහැ. කී දොඩෝ දොඩ ළමයා කෝ අරමනේ කියන්නේ විකාර ඇඳුන්නේ නැහැ. දුවගෙන ඒ කවුරට පාර පෙන්නන දුවගෙන එනකොට මොකද්ද බුදු පියාණන් වහන්සේගේ දේශනාව? එක වචනේ ඈ ඕ නැගිනිය සිහිල වාගන්න. ඉතින් ඒතකොටම පුළුවන් ඕ කර පෙර ජීවිතයේ මේ කරලා තියලා පින්කම් තියෙනවා. ඒ වගේ මේ වගේ කටයුතු කරලා තියෙනවා. නිකන් නම් වෙන්නේ නැත. දැන් දිදි විතරක් හිටියද ඔක කවදාවත් වෙන්නේ නෑ. ඉල් රැක්ක විතරක් නත් වෙන්නේ නෑ. එහෙනම් මේ වගේ කරලා තිබුණොත් ආන්න දවසක් තියෙයි. දවසේක මේ මොහොත ඇත්තටම අවදාහර වෙන එකක් නෙවෙයි. මේ මොහොත මේ දැන් කරන්න පුළුවන්. මම දැන් මෙතන ඔච්චර. මේ දැන් පුළුවන්. එහෙම එකක් තියෙන. ඒක හැම මොහොතෙම මේක මේ මොහොත කරගන්නවා. අන්න එතකොට අර අමාරු තැනකදී උනත් සිහිය පිහිටවලා එනවා. අනිත් තැන්වලදී සිහියමයි. අන්න එක හදාගන්න. එතකොට ඒක දෙකේදීම සිහිය ඇවිල්ලා ආරක්ෂකයෙක් වඩපත්. එතකොට මේ විදිහට ඒ අත්දැකීම ලැබුවා. ඒක හොඳ අත්දැකීමක්. ඒ නිසා පින්දපාතේ යන්නේ හොඳයි. දැන් පිටත් යන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔබගේ ශක්තිය අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ගැටලුවක් නැහැ. මේ යන අයට ලොකු ජවයක් එනවා. මේක ගිහිල්ලාම දවසම ඒ ශක්තියෙන් පුළුවන් මේ ගත කරන්න. ඒ හැදිලා එන අර රස් වීමත් එක්ක අර කම්මැලි නීරසිකත්වය අඩු වෙන. ඇඟේ අර මලකඩ ටික කැඩිලා ගිහිල්ලා වගේ හොඳ ප්‍රාණවත් වෙලා ගත කරගන්න පුළුවන් මේ. ඒ නිසා හෙට විතරයි යන්නේ හැබැයි. ඒ හින්දා හෙට විතරයි කියලා මතක තියාගන්න. මේ ඊපස්සේ පරියන්කේ සඳහන් කරලා තියෙනවා මේ තමන්තර ලැබපු අත්දැකීම් වල තල්ලුවක්. එතකොට මේ කරගෙන යනකොට දැන් අපි ටික කාලයක් සිහිය පිහිටවාගෙන එනකොට අර සාමාන්‍යයෙන් කාම ලෝකෙනේ ඉන්නේ
කාම ලෝකේද මේ වගේ තැනකට අහම ඔන්න කාමෙන් අයින් වුණා. දැන් හැබැයි අර කාමයේ මේ සංඥාවල් ටික තාම තියෙනවා. ඒ ටික තමයි ඇවිල්ලා නිකන් වහයිලාගේ ඉන්නේ මේකට හිත දාගන්න දෙන්නේ නැහැ රූපෙට, කයෙට. රූපෙ කියන්නේ හුස්ම. ඇවිදීම සක්මන ඒක රූපනේ. මේ රූපෙට හිත දාගන්න දෙන්නේ නැහැ කාම සංඥාව මේ කරදර. රූපෙට හිත දාගත්තාන් පස්සේ අන්න අර පහසුවක් ඇති වෙනවා අර කාම සංඥා ටික. ඒ දුක් ටිකක් නැහැ දැන් රූපේ තියෙන හිත. හයි. ආන්න මේක ඉන්නකොට ආපහු සමහරවිට අර හිත දුවන්න උත්සාහයක් ගන්න. ආපහු මෙහෙට එනවා. සමහරවිට මේකෙත් ඉස්සරහට යනවා. රූපේ පිළිබඳ හොඳට අවධානය තියාගත්තනේ හුස්ම. හුස්ම පිළිබඳ හොඳට අවධානය තියාගන්න, ඉරියව්ව පිළිබඳ තියාගන්නවා, එවිදීමකට වම දකුණේ තියාගන්නකොට අනේක විපරිණාමයේ 180 වෙන පටන් ගන්නවා. එතකොටම රූපෙත් ගිවං කරන්න මෙයා උත්සාහ කරනවා. ඊට පස්සේ රූප සංඥාව කියලා තමයි ඒ කොටස කියන්නේ. ඒක රූපෙම නෙමෙයි. හැබැයි නිකන් රූපෙ බොඳ වෙච්ච ස්වභාවයට යන්න පටන්. එතකොට මූණ කහනවා, ඇඟේ කොමි දුවනවා වගේ තේරෙනවා. යමුතුයිනේ. මේක මේ අත්විඳපු නැති එකක් නේ. නිතර අත්විඳින්නේ නැහැ. ඉතියේ නෙවෙයිනේ ඉන්නේ. පස්සේ ඉන්න ලෝකේ ඔක මොකක්වත් නැහැ. ඉන්නේ කාමේ අඩුම කාම සංඥා. කාම සංඥාව හොඳයි. කාමයට වෙන්නේ. ඔය දෙකේ තමයි ගෙවන්නේ. ඒතර මේ රූපේ අරූප මේ රූප සංඥාවත ඒ පැති වලට යන්න අපේ හිත ඒ පැති හිතලවත් නැහැ. ඒ පැත්තට අපි ගිහින් දාලවත් නැහැ මේ වගේ. පෙන්නලා නැහැ. ඒ පෙන්නන්න අරවා වෙනස් වෙගෙන එනකොට අමුතු ඒවා දකින්න වේව පොඩ්ඩක් පද්දලා ගස්සලා මේව තමයි. ඉතින් ඕවා දන්නේ නැති තැන්වලදී ගොඩාක් වෙන්නේ අර ගැස්සිල්ලක් වගේ එකක් ආපු ගමන් ඔකට හිත යනවා. ඉහිල්ල ඉවරලා හිතා ගන්න ඕන භූතයෙක් වැහුණයි කියලා. ඊට පස්සේ ඒක වැඩි කරගන්නවා. ඊට පස්සේ හිතෙන් තව තව දානවා. දාලා ආවේශ වෙනවා. පාරෝණි ශාස්ත්‍ර කියනවා. එහෙම නැත්නම් කරකැවෙනවා, මෙහෙම වටේ යනවා, නටන්න ගන්නවා, භාවනා කරනයි නතනවා. මේ මිත්‍රි ගලත් එක්කනේ නැතුවයි කියලා කිව්වා. පැද්දීම කරකැවි වුණ ගොඩාක් මාත් දැකලා තියෙනවා. මෙහෙම අත මෙහෙම කර කර හි මෙහෙම පාවෙන කට්ටිය ඉන්නේ. ඒ වගේව තියෙන ගොඩක්. හරි එනවද එහෙම එක්කෙනෙක් වගේ හිටියොත් කට්ටියටම හොඳයි. මේ සිහිය තියෙනකොට අරක ගණන් ගන්නෑ. පැද්දෙනවා හරි පැද්දෙනවා නම් මට කරන් තියෙන මොකද්ද අවධානේ දෙන එකනේ. මං බලන්නේ ඔයාගේ මුල මැදාක. කොහොමද මේක පටන් ගන්නෙ? කොහොමද මේ යාගේ මැද පැද්දෙල්ල මොකිවර වෙන හැටි මොකද්ද? ඕන එකක් යනවනේ. මුඛාවත් යන්න බෑ. අන්නරකට ගණන් නොගෙන බය වෙන වුණොත් ඒකට අවධානය විතරක් දුන්නොත් සිහිය පැවැත්වුවොත් නැටන්න වෙන්නේ. නැත්නම් අර කත් එක පොහොර දාලා ගිහිල්ලා විකාර කරගෙන සාස්ත්‍ර කියන්න, ලෙඩ හොඳ කරන්න, නටන්න, කටයුතු තියෙනවා. ඒවා වෙනවා කියන අධ්‍යස්ථානවල. මේ කල්පනා කරන්නේ හතරවෙනි වැඩසටහනේ අපි අපි කවුරුත් නෑ එහෙම. හොඳ භාවනා හරි තමයි ඇතුලේ නැද්ද කියලා මම මේ කල්පනා කරේ. පරිස්සෙල වගේ මේ කච්චරල දුන්නේ. ඉතින් මේ අපි එහෙමත් බලමු කාලවර හරි. එහෙම විහි වෙන්නත් ඉඩ තියෙනවා. උනත් ගණන් ගන්න එපා. හිතන්න මෙහෙමයි දැන් ওই භාවනාව තමයි කිරීගෙන යන්නේ. ඒක ඉතින් ඒක එක වෙලාවක දෙන ස්වභාවයක්. ඉතින් ගණන් නොගෙන යෑම. ගණන් නොගෙන යෑම කියන්නේ අවධානය දෙනවා. ගණන් නොගෙනවා කියන්නේ එයාට බය වෙන්නේ නැහැ. අවධානය. අවධානය දීලා බලාගෙන ඉන්න මේක මොකද වෙන්නේ? එක දවසක් ඔය වගේ එකක් මතක් වුණා. ඒ ඔ අපි ඉන්නකොට ඒ කාර්යය ඕමානේ දින භාවනා කරන ඉතින් හරියට කට්ටිය මාර්ගඵල කියන්නේ හරියට දඟලනවා. ඉතින් අපිත් ඉතින් ඒ මාර්ගඵල ලැබුවා වගේ තමයි ඉන්නේ. ඉල්ල හරගෙන ඒ වෙලාවට ඉතින් කියන්නේ නැහැ ඉතින්. විශේෂයෙන්ම ගෑනු අයට තමයි වැඩි වෙන්නේ. කෙනෙක් හොඳට මාර්ගඵල ලැබලා ඒ බණක් කියනවලු ඒ ගෙවල් වල. ඉතින් කට්ටිය යනවා දැන් ඒකට මේ ඉන්න මොකුන්ට අර කට්ටිය මොනවද කියන්නේ කුත්තු කර ඈ ආව ආවත් වෙන කුත්තු කරන ඒකට අදින කට්ටියක් ඉන්නේ. යා 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 අපි ඈ ඕ යටින් අර මේ උදව් දෙනවනේ ඩෝට කියන හොඳ වචනයක්. ඕ ඒ ඕම තරව කරනවා මේ අරකට මේ වීඩියෝ ගහන වීඩියෝ ඊදී ගන්න මේ එක්ක යනෝ කට්ටිය යටින් හරි මේ තමයි හොඳ මොනවා හරි මේ පන්සල රැස් වෙන දවසේ
සම්පදේති සාමාන්‍යයෙන් පොදුවේ හැමෝම එකතු වෙලා බලන මෙසිල් රකින්නවනේ. ඉතින් සමාදම් වෙලා. ඉතින් මේ යනවා. අර අරියාගේ බණ අහන්න එකක් කී යනවා. ඇවිල්ලා පන්සලෙත් ඇවිල්ලා ඉන්න අය එක්කගෙන යනවා. නෑ ඉතින් ප්‍රශ්නයක් නෑ. කැමතියිනේ යන්නේ. අපිටත් යන ගහගෙන අපි කීගෙන පන්සලෙන් ඉන්න පුතෝ අහන්න ඕනේ නෑ. මහමුදුරුවරු වටිනවා ඉඳලා හිටලා. ඉතින් මොන හරි ඔටික කියලා අහන් ඉඳලා කොහොමද මෙයා පන්සලොත් එනවා. ඇවිල්ලා සමහර දවසට ඉතන කට්ටිය වට කරන් දේශනක් දෙනවා. සිල් ගන්න ඉන්නේ නෑ. සිල් දෙදි දාන්නේ නෑ. මාර්ගඵල ලැබලා ඉන්නේ නැතිනේ. ඊට පස්සේ කොහොමද අපි ගණන් ගන්න නැති හින්දා ඊට පස්සේ ඉතින් අපිටත් කියන්නේ ඒත් ගණන් ගන්න නැතුව ඉන්නකොට මේ එක දවසක් මම ළඟට මා මල්ලි මේ මම හරියට ඕව තමයි ඕ දෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඔය දේවල් දෙකින් කරගෙන අනේකනේ වැඩි කොහොම රහත් වෙලා නැහනේ ඊට පස්සේ මේ ඒකත් එහෙම කොහොම හරි ආ එක දවසක් කොහොම හරි දැන් මේක පටලවා ගන්න එපා කොහොම හරි උන්න මල්ලි මට පොඩි දෙයක් කතා කරන්න තියෙනවා හරි මොකද මේ මට තියෙනවා මෙන්න අර වංග කියන්නක වෙනද මම මෙහෙම හුස්ම ගලාගෙන යනකොට ආනහන කරගෙන යනකොට නේද දැන් කියාගෙන ඉන්නේ එකපාරට මේ පපුවේ හිරවීමක් එනවා. අද කරනවා. අද කරලා මට මේ තදවීමක් එනවා. මොකයි මොකක් ප්‍රශ්නේ? නෑ ඒක තමයි මම මේ මාදි අහන්නේ. මොකයි කියන්නේ? තද වෙන එක පටන් ගන්න එක බලන්න. දිගටම දැන් තද වෙලා නැහැ. තදවිලිනේ මැද බලන්න මේ ඉවරණේක බලන්න ඔච්චර තත නැත්තම් අරක බය වුණා තමයි කියලා අර නිකන් අර බය කළා අර මිනිස්සු මේ ඕ අන්දගෙන වටේ යනවා ඔව් ඉතින් ඒ වගේ ස්වභාවය ඊට පස්සේ ඔය ලංගාවට ආවලු බැබැ වෙදී වුණායි කියනවා ආපහු එහෙ ගියා ඕම ඔහොම වෙනවා ඉතින් හරි අහිංසකයි ඉතින් කවුරුත් උත්සාහ ගන්න ධර්මයේ ඉදිරියට යන්න ඒ නිසා හරි ගුරු උපදෙස් ලැබෙන්න ඕන ලැබුණාම මේ දේවල් ලොකු දේවල් නෙමෙයි. ඒක යන්න තියෙනවාද මේකේ මාර්ග ඉස්සරහට මේ ආයන ප්‍රශ්නාවත් එක්ක දිගට ගිහිල්ලා අපි ඒ වගේ වචනකින් අපි ඉදිරියට යන්න තියෙනවානේ. ගිහිල්ලා මේ ධර්මයේ අත්විඳින්නේ පෑනේ. අත්විඳිනකොට මේ මම අත්විඳින එකක් නෑ මොකක්වත් මම කියන එක තියෙන බෑනේ. මේක තමයි අපිට ටික ටික ඉස්සරහට යන්නේ. ඉතින් මේ තල්ලු වෙනවා කියන කතාවත් එක්ක මම ඒකම මතක් කරේ. ඒකට කෙරේගෙන යනවා හොඳට යනවා. ඕක තව කොහොම ඉස්සරහට යවෙනවා. යවන නිසා මේ වාර්තා කිරීම දැන් ඊළඟට අදවස්වලට ඉදිරි දිස් කළා. වාර්තා කරන්න උත්සාහ කරන්න. එතකොට ඒකෙම තියෙනවා අද එකට ඉදිරි පියවර ඊළඟ වාර්තාව ඉදිරිපත් වෙනවා අනිවාර්යයෙන්ම. හොඳයි. තේරුවන් සරණයි කතර සම්හංස සක්මන් භාවනාව සඳහා මම පළමුව ලනුබැද්දේ තරමක වේගයෙන් ගමන් කිරීමෙන් පසුව දැන් මම මෙතන යන සිටිනීතුව කමටහනට සිට යොමු කරමින් සක්මන් කළෙමි. සක්මනේදී මාගේ පාද හොඳට ලණුපැදුරේ විලුඹට ඇඟිලිවලට එහි රළු බව හා ඝනකම දැනුනි. පියවර 10ක් 12ක් යන විට කකුලේ බරගතිය දැනුණු අතර පැදුරේ කිරිකිරි යන හඬද සමග එහි එරෙන ගතියද දැනුණු අතර එය නොතකා දිගටම සක්මනේ යෙදුණෙමි. මෙසේ පරියන්කේ යෙදෙන අතර සියුම් වේදනාවක් පාදයේ හටගත් පසු එය නොතකා සක්මන් කළෙමි. පියවර 10ක් 15ක් සක්මනේ යෙදෙන විට එම වේදනා අඩුවී බෙල්ල දක්වා පැතිරී ගොස් පසුව ක්‍රමයෙන් නැති වී ගොස් කයට සැහැල්ලුවක් දැනුනි. ස්වාමින්වහන්සේ මේ පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරියන්ක භාවනාව තිරුවන් සරණයි ස්වාමින්වහන්සේ. පරියන්කේදී මම දැන් මෙතන යන අදහසින් භාවනාවට සිත යොමු කළෙමි. ටික වේලාවක් භාවනා කළත් පසුව රැල්ල ඇතුළෙන් පිටවන බව නොතේරුණි. පසුව තෙරුවන් ගුණ සිහි කර කය ඍජු කරන විට හා සැහැල්ලුවෙන් හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. ටික වේලාවකින් දකුණු පස නාසිදුරින් වාතය ඇතුළෙන බවත් වම්පසින් තරමක් උණුසුම්ම හුස්ම රැල්ල පිටවෙන ආකාරය දැනුනි. පරියංකයේ ඒ අයුරින් ටික වේලාවක් සිටින විට මාගේ සිත පිට යන බව දැනුනි. එවිට මා එය අනිත්‍යයි මෙනෙහි කරන විට ටික වේලාවකින් එය යටපත් වී නැවත හුස්ම රැල්ලට සිත යොමු කර එහිම නිරත වූයෙමි. පසුව ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී ගිය අතර මම සිහියෙන් සිටින බවත් නිින්ද නොගිය බවත් දැනුනි. මගේ මනස ඉතා සංසුන් බව ප්‍රබෝධවත් බව ප්‍රබෝධවත්ම සිටියෙමි. නැවත ආශ්වාස ප්‍රාශ්වාස දැනුනි.
ගරුතර ස්වාමීන් වහන්සේ පහදා දෙනමින් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේගේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේ. හොඳයි. සක්මනේදී හොඳට සිය පිහිටවලා මේ අඩි පිළමල හොඳ තොරතුරු එකතු කරගෙන ඊට පස්සේ ඒකේ සැහැල්ලුව අත්විඳින්න දක්ෂ වෙලා තියෙනවා. ඒ කියන්නේ සිහියේ ආනිසංස ලැබලා තියෙනවා. ඉතින් ඒක එතනින් මදි. අපි තව කරුණු හොයන්න ඕනවා මේ දකුණේ විස්තර වම තියෙනකොට දකුණක් තියෙනකොට මේක 10 වෙනි එක තියෙනකොට 11 වෙනි එකේදී මොකද්ද වෙනස? මේ වගේ ගොඩාක් විස්තර හොයන්න ඕනේ. අඩියක් තියෙනකොට ඒක වැදින හැටි ගොඩාක් කොහොමද තියෙන තැන් වදින් නැති තැන් මේ විදිහට ලොකු විස්තර ගොඩක් හොයන්න පුළුවන්. ඒ විදිහට. ඒවත් එක්ක මේ තව තව සැහැල්ලුව කොහොමදත් ලැබෙනවා. මේ එකම තම තව ඉදිරියට මේ රූප පැත්ත ගෙවම් කරලා නාම පැත්ත වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දැනෙන පැත්තට වැඩියෙන් යනවා සිත සිතුවිලි වලට හිත ගිහිල්ලා නැවත ගන්න දක්ෂ වෙවි මේක ඉස්සරහට යනවා ඒව අත්විඳින්න පුළුවන් ඒකට මේ හුස්ම ගැනීම කාර පරියන්කේදී නම් එකක් අර හිස් ගතියට කැමති නෑ හුස්ම තියෙනවට හරි කැමැත්තක් තියෙනවා ඉතින් ඒක ස්වභාවයක් ඕන කෙනෙක්ට අපේ ධර්මයේ අහලා තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස දීගං වාස සන්තෝ රක්කං වාස සන්තෝ එහෙම අහලා තියෙනවනේ දීග වාසාසය දැනගන්න ප්‍රස්වාසය දැනගන්න දේව කාරණේම විතරයි අපි මේ දැකලා තියෙන ආස්වාසය විතරමයි ඉන්නේ ඒක තමයි හොඳයි කියලා හිතාගෙන ඉන්නේ මොකද ඒක අපි අල්ලගන්නවනේ ඒකනේ වාරුව අනුපස්සනාව කය හැබැයි මේකත් එක්ක ඉඳලා ඉස්සරහට යන්න ඕන දෙවිද හුස්ම දකින්න ඕන දකින්නකොට ඒ හුස්මේ විපරිණාමයන් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒවට අපි කැමති නැහැ. හිත. අන්න එහෙම ස්වභාවයක් හිතේ තියෙනවා. අන්න ඒක දකින්න ඕන දැක දැක හුස්ම තියෙන කමක් නැහැ. හොඳට ඒක වෙලාවක බලන්න. හැබැයි නැති වෙලාවේදී දැන් හුස්ම නැහැනේ කියලා හොයන්න යන්න ඕනේ. නැහැ නැති බව දකින්න. ඒකට සූදානම් වෙන්න. මොකද මේ සිහිය කියන්නේ හුස්ම නෙමෙයි. අපි හැමදාම කතා කරගන්නවානේ. මේ කය ආවිච්චි කරනවා සිහිය වඩන්න. අය තියෙන්න ඕනේ නැහැ. සිහිය වැඩුණාම අය තිබිය යුතුයි කියලා කතාවක් නැහැ. සිහිය වැඩිීමේ අත්දැකීම තමයි අපි ලබන්නේ. අපිට එතකොට අවධානය තියෙනවා නම් අන්න සිහිය තියෙනවා. ඒකට මැරිලා නැහැ. සිහිය නැති වෙලා නෙමෙයි නිින්ද ගිහිලා නෙමෙයි කියන දැනුම තියෙනවා නම් ඕනම වෙලාවක ඒ හොඳට මැරෙයි. ආන්නේක පවස්තුන. ඒකට තමයි අපි යන්නේ ටික ටික. දැනෙන පැත්තේ නොදැනෙන පැත්තට යනවා. ඉතින් මේ නොදැනෙන පැත්තේදී බය වෙන්න ඕනේ නැහැ. ඒකට පොඩ්ඩක් අකමැත්තක් බයක් ටිකක් තියෙනවා. ඒක හදාගන්න. ওই විදිහට කළාම හදාගන්න එවත උස්ම රළු වෙනවා. ආයෙ නැති වෙලා යනවා. ආයෙ රළු වෙනවා. එහෙම ඉන්න අරින්න. ඉන්න අරින්න. ඇරලා මේ දෙකම තිබ්බා මේකයි. මේකට කැමැති අරකට අකමැති වෙන එක දැකලාම නැති කරගන්න පුළුවන් වෙනවා සිහිය වැඩෙද්දී. ඒ නිසා ඊළඟ වතාවේදී අපි ඒ පැත්තට ගමන් කරමු. තේරුවන් සරණයි සක්මන් භාවනාව. අද උදේ සක්මන් සඳහා ලනුපෙදුරු වෙත පැමිණෙමි. දැන් බාහිර ලෝකයෙන් ඈත ඉරියව්ව දෙස බලා සිටගෙන සිටින බව දැනුනි. ශරීරයේ බර දැන් දෙපා වලටය. දැන් මීටර 2-3ක් සක්මන් කරන අතර පාදයේ චලනය බලන අතර වම දකුණ ලෙසට බර මාරු වෙන ආකාරයද යටිපතුලට උණුසුම් ගතිය හොඳට දැනුනි. එක දුරක් යන විට ලනුපෙදුරේ ගොරෝසු තැන්ද වලගොඩලි ඇති තැන්ද දැනුනි. වම් පාදයේ ඉදිරියට තබන විටම දකුණු පාදයේ ගමනට සූදානම් වන බවක් දැනුනි. මේක කියේ උසන්නේ සමහයි. ගාන කිව්වෙත් නෑ කීයක් තියවද? පටන් ගන්න. පස්සේ සම්මුණන්නේ සයනා කරගන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංග භාවනාව. භාවනාවට වාඩි වූ විගසින්ම මාගේ සිත එක්තැන් වේ. හුස්ම නැවතී පපුව තුලින් ශබ්ද ඇසි එයද නැවතී යයි. දිගටම සිටියත් සියුම් ආලෝකයේ මිස වෙන කිසිත් නොපෙනි. ශබ්දයේ ඇසුනද ඒ ගැන සිත යොමු නොවේ. අරමුණ පිට ගියද නැවත එක්තැන් කරමින් සිත පිටුවා ගත හැක. හිස තුලින් නොයෙක් රිදුම්වැනි සංඥා ඇතිවද දිගටම නොපවතී. එමෙන්ම මා නිවසේදී වාඩි බලා සිටින විට ඉබේම හදගැස්ම ඇති වී හුස්ම නැවතුණු ස්වභාවය දැනේ. තනිවම සිටින වේලාවේදී මෙන්ම තවත් අය සමග කතා කරමින් සිටින විටදීද එසේ දැනේ. පරයන්ක භාවනාව කරන විට විනාඩි 25 30ක් වේලා අතරතුර ඉරියව් වෙනස් කිරීමට සිදුවේ. සිත වෙනස් නොවන අයුරින් ඉරියව් මාරු කරමි. ඒ මාගේ දුර්වලතාවයක් දැයි පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
සක්මන් භාවනාව. නිවසේදී සක්මන නොකරන අතර එය ඉඩපහසුකම් නොවේ. එයට ඉඩපහසුකම් නොඇත. මෙහි පැමිණ සක්මන් පටන් ගත් විටද ඉක්මනින් සිත එක්තැන් වේ. පාද තබන වාරයක් තුළ සිහිය පිටුවෙන් සක්මන් කරමි. නිවසේදීද එදිනෙදා කටයුතු කරන අතර සිහියෙන් සිටීමට උත්සාහ කරමි. ඒද සෑම විටම සිදු නොවේ. ඉදිරි භාවනා කටයුතු කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. පරියන්ක අවසාන ප්‍රශ්න මොකද්ද? ඒ වාක්‍ය ටික දුර්වලතාවයක්ද කියලා අහන්න. පරියන්ක භාවනා කරන විට විනාඩි 25 30ක් වේලා අතරතුර ඉරියව් වෙනස් කිරීමට සිදු වේ. හරි. එතකොට මේ මේක අපි උදේ කතා කරන්නේ 20ක් 30ක් 25ක් යද්දී මාරු කරාට කමක් නැහැ කියන කාරණේ දුන්නේ. හැබැයි ඉතින් මාරු නොකර ඉන්නව නම් නිවනට ඔච්චරයි. එහෙනම් දකින්න පොඩ්ඩක් පරක් වෙනවා මාරු කරාම. මාරු කරන්නේ ඉතින් කියනවා අර ඒක අත්තකිලි මතාවනේ ඔබට වැටෙල බෑ. ඒ කියන්නේ අමාරුවේ කාගෙන ලේ පයින්කම් ඉන්න ප්‍රවේණයට ගියොත් මේ අන්තයට වැටෙන. පත් හොඳ මාරු කර කර සැපට හද හද ඉලිමේ වෙවි වෙවි හදාගෙන කොට්ට මෙට්ට තිය තිය පුටු තියාගෙන ඉන්න ගියොත් වැටෙනවා තාමසිකල්ල ගන්න ඕක. ඉතින් මේ අන්ත දෙකෙන්ම බෑ. අනිවාර්යයෙන්ම මධ්‍යම ප්‍රතිපදාවට එන්නම මේ. සතියට එන්නම. සතියට ආවොත් මේ කාරණා තේරෙන පටන් ගන්නවා. මේක වැඩි මේකත් මේ පැත්තෙන් වැඩි. අප වැඩි දැන් දුක වැඩි. කියලා තේරෙනවා. යන්නේ එක සිහියෙන් තමා කරන්න තියෙන්නේ. ඒ නිසා මේ රිදෙන එක අපි විනාඩි 20 කලින් රිදෙනේ අපි අත්ින්දානේ. ආන් ඒ වගේ විනාඩි 25 කදී පොඩි ෆයිට් එකක් තියලා බලනවා. සුත්ත වෙලා බැරනම් ආයි සතිමත් හදාගන්න. ඒකෙත් පරාජය වුණාට සතියෙන් තමා අසුබයි. ඊළඟ දවසේ ආයි ඒක වෙනකොට තව පොඩ්ඩක් ඒක ඉස්සරහට යන්න. තව තප්පර කීප. ආන් ඒ විදිහට ටික ටික මේක පරාජය කරගෙන උත්සාහ කරන්න. මොකද ගයක් පරියන්ක කියන එක සාමාන්‍ය වෙන්න ඕනේ. දැන් වැඩසටහනේ කෙනෙක් හැටියට. ඒ සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ගයක් හිටියා කියලා ඉවරයක් නැහැනේ. ඒ නිසා අභියෝගයක් විදිහට බාර ගන්න. දැන් මේ ලැබලා දීලා තියෙන පරිසරයේ හොඳට සියල්ලම ලැබෙනවා. ඔක්කොම අංග සම්පූර්ණයි. මට තියෙන්නේ මේ වැඩේට යොදලා උඩක් වෙනදට වැඩි වීර්යයක් ගන්න. දැන් ගෙදරත් අත්දැකීම් ලැබනවනේ මෙයා. ගෙදරත් ඉහිය පිහිටවන කෙනෙක්. ඒ නිසා මේ අවස්ථාවේදී ওই ජයග්‍රහණ ගමු. අරගෙන හිට වෙද්දී ඉදිරියට ගිහලා වාතාවරණ කේපස්ස. සංඥාකරයේ තින්නේ මේ නිතරම ඒ මේ වාඩිලා ඉන්න කොටත් දැනෙන්නේ නැහැ කියලා කිය. ඒක ප්‍රශ්නයක් නෑ. සක්මන තුළ පරියන්තය කියලා කියන්නේ. තිරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. පරයන්කේ ලද අත්දැකීම. මම මෙතන ඉඳගෙන ඉන්නා බව සිහි කරමින් සතියෙන් ස්පර්ශයේ දැනෙන ස්වභාවයට සිත යොමු සිත රැඳවුවේ මුළු ශරීරයම නිහඬය. හුස්ම පොද පමණක් නාසිකාග්‍රයේ වදින්න ඇතුළට යන සහ පිටතට යන අයුරු බැලුවෙමි. සීතල ගතිය ආශ්වාසයේ උණුසුම් ගතිය ප්‍රාශ්වාසයේ දැනිමින් පැවතුන අතර එකවර ශබ්දයක් ඇසී සිත පිටව ගිය. නැවත ආනාපානයට සිත තැබුවා. පැය ගත වී ඇති බව සාමින්වහන්සේගේ සාදු නාදයෙන් දැනුණා. ලනුපැදුරේ සක්මන ආරම්භ කරමි. දකුණු වම යනුවෙන් පාදයේ ඔසවන විට ශරීරයේ බර ගතිය පාදයට දැනෙන අයුරින් පාදයේ ලනුපැදුරේ වැදෙන විට ස්පර්ශයට හිත යෙදවීමත් අධ්‍යයනය කරමින් පියවර 100ක් පමණ තිබෙමි. ශරීරයේ පාවෙන අයුරු දැනෙන්නට වුණා. පිඬු සිකා යෑමේදී ලිස්සන ගතිය පයට දැනුනි. පොළවේ තද බව දියසාරුවේ ඇත්තැම්වල ලිස්සා යන ගතියත් පාර කැඩි ඇත්තැම්වල රළු ගතිය අධ්‍යයනය කරමින් දානියත් රැගෙන ආරාණ්‍යයට ළඟා වුණා. එයත් සක්මනක්සේ යටිපතුලේ සිට සඳවීමෙන් කරවගෙන ගියා. ඒ විදිහට මේ සියලු වාර්තාජිත් මේ අත්දැකීම් එක ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. සක්මන පරියංකය ඒ වගේම මේ
පිණ්ඩපාතයේ දානගත් එක කියන්නේ විදිහට වාර්තා ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම හරි වටිනවා. ඊළඟට මේ උදේ පැයක් නම් ඉන්නුනේ නෑ මං. හැබැයි මං සාදු කාර් දෙනකොට විනාඩි 50න් වගේ ඉවර කරා. ඒ නිසා මේ විනාඩි 10ක් කොහොම හරි කරගමු. පැයක් කියලා හිතන්න නැතුව හෙට වෙනකොට පැයක් දැක්කා මේක වර්ධනය කරගන්න පුළුවන්. පළවෙනි දවස ඇත්තටම හොඳයි. හැම කෙනාම වාර්තා හොඳයි. මොකද ආදුනික මට්ටමේ වාර්තා නෑ. නැත්තම් පළවෙනි දවසේ ඉන්නෙම නින්ද ගියා කියලා හැම එකේම ලියන එක. මේක එහෙම එකක් නෑ. මේ පරිසරේ නින්ද යන පරිසරේ වුණාට අත්‍ය හොඳ හොඳ කිරිසක් එකතු වෙලා ඉන්න මට හිතෙන්නේ. ඒකයි හොඳ කම්පන ටිකක් තියෙනවා අය. භාවනා කම්පන එකයි. එඩේ යන්නේ නැගල. අවසරයි ගෞතර ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. ඉඳගෙන හොඳින් තැන්පත්ව ඉඳගෙන සිටින ඉරියව්ව සිතෙන් බලමින් විනාඩි කිහිපයක් සිටින විට සිත සමාධිගතව ආනාපානයේ නාසිකාග්‍රේඩ් නොදිනි ගියේ. ඉන්පසු දැනුනේ පපුවේ ගැස්මක් පමණි. ඒද ක්‍රමයෙන් තුනී වෙමින් දැනුනි. ඒත් සිත පිට ගිය වාර ගණනක් මතකය. ඒ සමගම සතිය විසින් ඒ බව පෙන්වා දුන් බැවින් පපුවේ හද ගැස්ම තුනී වෙමින් දැනුනා. හද ගැස්මට සිත තබා සතිමත්ව ඉදිරි කාලය ගත කෙරිණි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. සක්මන් භාවනාව පිණ්ඩපාතය සඳහා පඩිපෙළ බසිතම සෙවෙල ගතිය ස්ථානයකදී පාදයේ මදක් ලිස්සා ගොස් සතිය බලවත් විය යුතු බව පෙන්වා දුන් අතර පාර හරහා වතුර ගලන තැනෙහිදී යටිපතුල් ඉබේම දෝවණය වන සැටිත් කන්ද බසිද්දී ධනීස් නමා ශරීර බර තුලණය කරමින් තුලණය කරන සැටිත් අද්දුක් වෙමි. නැවත ආර රැගෙන කන්ද නගින විටද බොහෝ දුරට සතිමත්ව පැමිණීමට හැකි වූ බවද එනිසාම දැඩි වෙහෙසක් නොදෙනුණු බවද සතුටින් දන්වා සිටින් එදිනෙදා කටයුතු වලදී නියැලීම. දහවල් දානය ගැනීමේදී ආහාර සියල්ල එකට අනා කටටගත් නමුත් ඒ රසයන් වෙන් වෙන්ව හඳුනා ගනිමින් ආහාර ගතිමි. වරින් වර සිත පිට ගියද වෙනත් දිනවලට වඩා සතිමත්ව ආහාර ගත් බවද උදෑසන දත් මැදීම දතින් දතර සිහිය පිහිටුවා මැදීමට හැකි වූ බවත් සතුටින් දන්වා සිටිමි. අප කෙරෙහි දයාවෙන් කමටහන් ලබා දෙන ඔබ වහන්සේ සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. ඔව් එතකොට මේකේ මොකද්ද මූල කර්මස්ථානයේ පරියන්කේ තේන්නේ හටේ රහෙච්ච හැටියට පොඩි වෙනස්කමක් තිබ්බ නිසා ඉඳගෙන හොඳින් තැන්න නෑ නෑ ඒක අහනව නෙමෙයි මම දැන් මේකත් ඉන්නවා ඒවනේ මොකද්ද ඒක තිබ්බ මූල කර්මස්ථානේ ඒක හරිද ඇහුණා නම් අහගෙන ඉන්න ඕන කට්ටිය මේ මගේ එක නෙමෙයි කියලා බෑ මේ ඔක්කොම මගේ ඒවා තමයි කියවෙන්නේ මොකද්ද ඒක තිබ්බේ අපි අම්මා කියන්න බෑ කියවනම් ඒක කියවේ කල්පනා වෙන්නේ නෙමෙයිනේ ආනාපානීය නාස්කාග්‍රිත් කියන්නේ නෑ ඊට පස්සේ එයා මතු කරගත්තේ වෙන එක පපුවේ ගෑස් මත් යනවා කියන එහෙත් සිත පිටව ගිය වාර ගණනක්ම මතකය. ඒ සමගම සතිය විසින් මේ බව පෙන්වා දුන් බව බැවින් පපුවේ හද ගැස්ම තුනී වෙමින් දැනුණද ආපහු හිත ඇවිල්ලා තියෙන්නේ කොහෙටද එතකොට යන්නේ? නැක්කනේ. මොකද්ද මූල කර්මස්ථානේ කරගෙන තියෙන්නේ? ඔව්. හරිද වැරදිද? ඈ? මොන හොඳ ප්‍රශ්නයක් දානවා කට්ටිය නිදිමත එහෙම කැඩෙන්න. හදේ කියන්නේ අත උස්ස. වැරදි කියන්නේ අත උස්ස. ඒකදනේ කියන්නේ. හරි කියන්නේ අත උස්ස. මොකද්ද හරි කියන එකේ කියන එක අදහස එහෙම හරිනะ? හදගස්ම හරිනම් මොකක් හරි වෙන්නේ කොහොම මොකේට අදා හරි හදගස්ම හිත පිහිටලා ඔක්කොම වෙලා ඒක හරි වෙන්නේ මොකෙන්ද ප්‍රධාන කාරණෙන් වෙන්නේ හරියන්නේ මෙන්න මේ ඒක කතාව හරි මම අහන්නේ මේ මේක හරි කියලා පෙන්වන දෙයක් තියෙනනේ එන්න බුදුහාමුදුරුවෝ කියපේ ගන්නවා හරි ඒකනේ වෙන්න ඕනේ ඕනේ ඔක්කොම හරි එකක්වත් වැරදි නෑ අරල උත්තරේ මොකද්ද? ඈ? ඔව් ප්‍රකට වෙච්ච දේකත් හරි. ඒ තාම නිකන් ඉන්නේ නැහැ.
ඒක තමයි විසඳ ඉස්සඳ ගන්න හදන. ඒකට උත්තරේ ලැබෙනවා මේ උත්තරේ දුන්න නම් ඒ ඔහොම කියවෙන්නේ. කවුරුවත් තාම ඒක කිව්වේ නැහැ. ඈ? සතිය කිව්වේ නැහැ. හරි ආනාපානේ බලන්න ගත්තට එත පිට ගිහිල්ලා ආපහු එන එක තමයි අපි තෝරගන්නේ. ඒක හොඳ තැනක් මූල කර්මස්ථානයේදී. දැන් උටි වාඩිලා මම දැන් මේ ඉරියව්ව කියලා අපි පටන් ගත්තට මතු වෙලා එන්නේ හුස්ම නම් හුස්මත් එක්ක යන්නේ. ඊට පස්සේ පිට පිට ගිහිල්ලා ආපහු එනවනේ තැනකට. ආන් මේක තමයි ඊට පස්සේ මූල කර්මස්ථානේ බවට පත් වෙන්නේ. මේ හොඳටම අල්ලගත් එක තියෙනවා. එහෙම හෙදුවලා ආපහු ඇවිල්ලා කාක්ක වැහුවේ තුඹ ගහේම. අන්න ඒක තුඹ ගහ තමයි ඒකට කාම. මේකත් එක්ක යන්න. ඉතින් මේකේ මොකද දී? මේ කාරණේට අරන් තියෙන මොකද්ද? හද ගැස්. හද ගැස්. ඉතින් ඒකේ හරි කියන හරි දැන තාම නිකන් කිව්වේ නෑ. ප්‍රකට වීම හරි සිහිය කියන එකත් හරි දැනිච්ච දේ කියන එකත් හරි ඔක්කොම හරි. මොකෙන්ද මේක හරි? මේ නිසා හරි. හරි නෑ මොකන්නද? ඕ කය. කය අනුපස්සනා. ඒ ඇඟේ දෙයක්. උස් ඇඟේ දෙයක්. හද ගැස් ඇඟේ දෙයක්. ඉරියව් ඇඟේ දෙයක්. අයිද අපිට හරි. ආන්නේක අපි දැනගන්න. අපිව දන්න හුස්මම එහෙම නැත්නම් ඉරියව්වම වියුතු නැබි මීම හැකිලීමම එහෙම එකක් නෑ. කය මුල් වෙනවනම් ඒක මේ මොහොතේ දැනෙන හරියටම දැන බොරුවක් නෙවෙයි නම් මායාවක් නෙවෙයි. ගෙහෙල්ලත් නැවත ඇවිල් එන්න තරම් එහෙ පිටවන්න මේක දක්ෂක උදව්වක් වෙන දෙයක් නේ කයි. කයි මොකක් කරිය? මේ කම්ප. එතුවන්. ඒ නිසා ඒක මූල කර්මස්ථානේ කරගෙන තියෙනවා කෙරිලා තියෙනවා ඉබේම. ඉතින් ඒක තමයි මේ වතු කළා දුන්නේ. ඒක ඕන මේ අනිත් හැමදේටම ආදර්ශය. අපි හිතාගත්තු එකම වෙන්නේ නැහැ සිය පිහිටන්න උදව් වෙන. වර්තමානයේ හිත හරියටම පිහිටලා ඊට පස්සේ ඒක තමන්ගේ මේ දුවන හිත නැවත පාව පවත්වගෙන සිහිය වඩා ගන්න උදව් වෙන්නේ මේක නම් මේක කිසිම ගැටලුවක් නැහැ. ඒක මූල කර්මස්ථානේ බවට පත් වෙලා ඒක තියෙන්නේ ඒකත් එක්ක ඊට පස්සේ යනවා. මේකේ මොකද්ද වෙන විපරිණාම? එච්චරයි. ඒකට ආනාපාන වියුතු නැහැ. ඉරියව්ව වියුතු නැහැ. පිම්බීම හැකලීම වියුතු නැහැ. ලෝක නිමි අවසාන. මේ උදව්වක් පටන් ගැම්ම විතරයි. ඒත් ඒක යන්නේ තියෙන ගමන. ඒ ගමන යන්න බහින එක මේ තොටුපළක් ගඟට බහින තොටුපළවල් කියන්නේ. මේ තොටුපළක් ඉරියව්ව එක ඉරියව්වක් කියන එක තොටුපළක 100න් වන්න ඔන්න අපිට බහ ගන්නවා නිවන් මොකක්ද? හැම තැනීම බහින්න බෑ. අන්‍ය තීර්ථකයෝ කියනවා වෙන වෙන ක්‍රමවලින් නිවන් හොයන්න ගිහිල්ලා. අන්‍ය තීර්ථ තොටුපළ. අන්‍ය තීර්ථකයෝ කියලා අපි අහලා ඒ වැරදි තැන් වලින් බහින්න. ඒ හරි බුදු කියනවාස දීපු තැන් කියනවා. අය අය උත්තරගෙන යන්න කිසිම වැරද්දක් නැහැ. ඒකත් එක්ක යන්න පුළුවන්. එතකොට හරි ඉස්සෙල්ලාම ඇහුවන කම්පන චංචල ගැන තියුනේ. ඉතින් ගැටලුවක් මේ කියලාත් නැහැ මට දැන දැන ඉන්න පුළුවන් කියලාත් තියුණානේ ඉස්සෙල්ලා. අද ඔය ගැස්ම දැනෙනවා ගෙදරි වාඩිලා හිටිය. ඒක ප්‍රශ්නයක්. ඉතින් යන්න තියෙනවා ඉස්සෙල්ලා. රෝකත් එක්ක යන්න ඕන. ගිහින් ගිහින් හදාගන්න සිහියකින් වර්තමානයේ හැම වෙලාවෙම ඉන්න පුළුවන් ගතියක්. ගේම හිත තියන් ඇලිගෙන එහෙම එකක් නැහැ. හදාගන්න සිහිය ඊට පස්සේ අපි තමන් වැඩට දාලා එදිනදා ජීවත් වෙලා මේ කටයුතු කරන ගමන් සිහිය පිහිටවල ඕන තැනක ඉන්න පුළුවන්කම හදාගෙන මතනම සිහි පවත්වන්න උත්සාහය. ඒ දිනු වෙච්ච සිහියට ඕන තැනක ඉන්න පුළුවන්. ඕන තැනක ඉන්නකොට ඒ දේවල් වලට මුණ දෙන්න. මාත සැප සමාල දුක. ඒట్లాවත් නැහැ නේ අතලෝ දහම. සම්පාවි. තේරුම් ගන්න එකනේ සිහිය කියන්නේ. එතකොට ඒක අතලෝ දහම උගන්න දෙයක් බරක. හොඳයි. ඒ විදිහට තවතම වාර්තා කරන්න ඊළඟ දවසේ සාකච්ඡා. තිරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව සිත මූල කර්මස්ථානයට ගැනීම සඳහා සෑහෙන වෙලාවක් ගත විය. නමුත් ඒ සිත අරමුණින් පිට යන සෑම මොහොතකම එය දැනුවත්ව අරමුණට නැවත පැමිණීමි. එහිද ලංකදුරේ මත සක්මන් කිරීමේදී ඇතිවන කල්දෙෂ බව යටිපතුලට දැනුනි. දකුණු කකුල ඔසවන විට ඇතිවන නැතිවන අයුරුත් එවිටම වම් කකුලටද එය දැන්න අයුරුත් දැකගත හැකි විය. පරියංක භාවනාව විවිධ අත්දැකීම් අරමුණට එමින් අරමුණෙහි සිත තබා ගැනීමට උත්සාහවත් විය.
ලොකුම බාධාවක් විදියට කකුල් දෙකේම පහළ කොටස ඉදිකටු ඇනීමක් වෙන දෙයක් සිදුවේ. අරමුණෙන් සිත පිට යෑමද සිදු වූ අතර වහා අරමුණට සිත යොමු කර ගැනීමට උත්සාහවත් වියද. කයද සිතද නොදැනියාම නිසා අරමුණී පමණක් පවත්වා ගැනීමට උත්සාහවත් විය. භාවනාව තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. වෙනත් ආහාර ගැනීමේදී හා අනිකුත් ක්‍රියාවන් වලදීද සිත එහිම පිහිටුවා ගැනීමට උත්සාහවත් වූ අතර ආහාර ගන්නා විට ඇතිවන රසයට අමතරව ශබ්දයේද එහිදී සංවේදීව අරමුණු විය. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුව රැකේ. ඒ විදිහට අත්විඳින්න වෙන අලුත් අත්දැකීම් ඔක්කොම සිහියට ලැබිච්ච ආනිසංස කියලා සතුටු වෙන්න. ඒක නිකන් ඇවිදිනකොට ලැබිච්ච එකක් නෙවෙයිනේ. කටු වයින්වක ලැබෙන්නේ නැහනේ. ඒ කටු වයින් එක ලොකු ප්‍රශ්නිකුත් නෙවෙයිනේ. ඇවිදින්න පුළුවන් දෙයක්නේ. ඇවිදිනකොට ලැබෙන දෙයක්නේ. ඒක නිකන් ජොලියක් කරගන්න. නිකන් ඇවිදිනකොට කටු වැනෙන්නේ නැහැ. සක්මන් කරනකොට කටු වැනෙනවා. ඉතින් අලුත් දෙයක්නේ. සතුටුදන්නේ මැජික් එකක්. ඉතින් මෙන්න මේක දැක දැක යන්න. අට වෙනවා කියන්නේ ලේන්නේ නැහනේ. ඔබට අටු ඇනෙනෝ වගේ. ආන්ත මේක කොහොමද වෙන්නේ කියන අවධානය පවත්වන්න තව තව ඒක ක්‍රියාත්මක කරනවා. ඒකකොට පරියන්කෙත් ඒ විදිහට දිග ඒකෙත් හුස්ම එක්ක කයත් එක්ක හිත පවත්වන්න උත්සාහ කරන්න දැන් අද මේ දවසේ. මේ වෙලාව වෙන කවුපදෙස් ලැබුණා ඒකට. ඒකත් එක්ක වාතා කෑම පිළිබඳව හොඳයි කියලා තියෙනවා. සිහිය පවත්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒක හරි වටිනවා දැන්. අපි දැන් ඔය ගියාම මේ අවට දැන් පන්සල් වල අපි කරන්නේ බිස්කට් බෙදලා හති පාසලේ ක්‍රමේ කරනවා. ඇස් වහලා බිස්කට් එක මෙහෙම දින මෙහෙ දුන්නේ නැහනේ. මේකත් එහෙම කළා නැහනේ. ඈ? ඒ නම. එයාගේ තමයි අපි පොඩි කට්ටිය නේ ලොක්කොනේ. මේ ඔය කට්ටිය ඔක්කොරම දෙනවා. වයස පොඩ් බලන්නේ. පන්සලේ දැන් පොයේ වැඩසටහනක් ආවා ගියාම මේ ආරාධනා කරන එක යනවා කියනවා. ඉස්කට් තියෙන්න ඕනේ එක්කෙනාට එක ගාන තියෙන්න ඕනේ ඇස් දෙක වහන්න ඕනේ කට් තියෙන්න ඕනේ බෙදන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ ප්‍රතිපාසල් ක්‍රමයට බාව පරියන් කිනාඩි ඉතින් ඕ මහ වෙලා කරන්නේ නැහැ නේ පන්සල් කිනාඩි 10ක් විතර පරියන්කේ තියලා එහෙම කියන ඇස් දෙක අර වහගෙනම අත දික් කරන්න කට්ටිය බෙදනවා තෙහියෙන් කෑම කන එක ප්‍රතිපාසලේ ළමයින්ට කරන එකමයි මේක හොඳට කරලා කපන හැටි හිතට දැනෙනවා අත ඔසවනවා ඇස් වහගෙන නිසා හිතටම ඇවිල්ලා පේනවා සුවඳ එනවා සුවඳ බලන්න කියනවා ඉස්සෙල්ලා තනට ලංකල බලන්න කියනවා අපලා කෑල්ලක් කඩලා රහ බලන්න කියනවා මේ ටික ටික කාලා සතිමත්ත කාලා බලන්න හැලන කලා ගන්න බෑ කියනවා හැල්ලුවත් තියේ නෑ කියනවා උඩු වැටෙන්න බෑ කියනවා ඇඟි වැලෙන්න බෑ කියනවා ඔක්කොම කියනවා හොඳ සිහියෙන් මේක විගයටම හොඳට ඉවර වෙන කම්ම කෑල්ල කෑල්ල කඩ කඩ හොඳ සිහියෙන් රහගෙන අස්සෙන හැටි මේක රහ කීයක් තියෙනවද මේ දිවේ කොයි තැන් වලද රහ දැනින්නේ ඉන්නේ මේ විදිහට කන්න පුරුදු කරා ඉවරයක් නැහැ ඊට පස්සේ අපි තව එකක් කරන්න නේ හරි අපේ මනසෙත් ඕන අපේ මනසෙ දැන් මේ හොඳ දෙකයි අර මේක හරි කියා මේ හොඳ සිහියක් ඇදිලා එනවා හරි ආසයි ඉතින් පිරිස් අලුත් දෙයක් එයි නැත්තම් කියෝනෝ කියෝනෝ බණ අහනෝ මෙහෙන් අහනෝ යන ඕකනේ ඉතින් තියෙන්නේ විතර අපි හැමතැනම ඔච්චර කරලා තියෙන ඔච්චර ජීවිතේට දෙයක් එකතු වෙන්නේ ඉතින් අරකින් කන්න හරි සිහියෙන් කාලා යඩු ගන්න ඒකෙන් දවසක් හරි මැරෙන්නේ නැති ඉදිරියට යන නිරෝගී බවක් ඇති වෙන එක දවසක හරි සිහිය කියන එක මේක ජීවිතේට ආව ඉතින් ඒ නිසා මේ කෑම සතිමත් ආහාර ගැනීම හරි වැදගත් දෙයක් අපි ගණගත්තු උත්තරම අපිට මේක ලැබෙන්නේ නැහැ සිය කියන දේ ලැබුණ නැත්නම් ඉතින් ඒක ලැබෙච්ච නිසා අනිවාර්යෙන් කටවල් හා ඉස්සර දැන් ගණන් කරනවා මං කනකොට බුදු සාංශේ මතක් කරන බන්නදී 40ක් එක කටක් 45ක් හැපෙන්න ඕන කියලා හරියට දිරවන්න ඕන දැන් නම් මේක මේ වෙන්නේ නැහැ ඔව් මේ කිව්ලා කිරි මැටි ගිරිනවා වගේ තමයි එනවා තවල් තුන දෙක එක ඇදලා දානවා ඊට පස්සේ මේක ඉතින් දඟලනවා දිරවන ඉතින් මේකට ලොකු කර මේකක් ඇවිල්ලා ශක්තිය වැය වෙනවා ඉතින් ලෙඩ රෝග හරියට දිරව ගන්න බැහැ ඒත් මෙහෙන් වෙන්න ඕනේ කට ඇදලා දිරවෙන්න ඕන ටික දිරවෙන්නේ නැහැ ඒක මෙතනින් කරන්න ඕනේ හපන ටික හපන්නේ නැහැ කලබලේ අඩු ඒකත් සිහිය නෙමෙයි ඉන්නේ වෙනහක තියාගෙන වෙනේව හිත හිත ඕන එක ප්‍රශ්න නිසා මේ ලෙඩ ගොඩාක් ඒවා වැරදි පුරුදු අසීය වැරදි පුරුදු
ජීවිතේ සාමාන්‍යයෙන් ගත කරන්න මේ හැදිච්ච පුරුදු ටික නැතිවීම. නිදා ගන්න එක වැරදි පුරුද්දක් හැටියට හදාගෙන ඒක කඩා ගන්න බෑ. ඒවට ඇබ්බැහිවිල ඒවයින් යටපත් කළා. ඒක මුන්නේ නැත්තම් බෑ වගේ එකක් තියෙනවා. ඒක දැක්කලා සිහියෙන් මේ පුරුදු ටික ගානේ එයින් පැය දවසින් තප්පරෙන් තප්පර වෙනස් කරගෙන මම අඩු ගානේ මම මේ මොහොතේ ඉන්න මේ මට මේ සමහර පොඩි පොඩි දේවල් ටික පාලනය හදා ගන්න ඕනේ කියන තැනට එන්නේ උනන්දුවක් එහෙනම් තමයි කාටවත් බලෙන් කරන්න බෑ මම්ම හදා ගන්න ඕන මිසක්ක කොච්චර කිව්වත් එන්නේ ඉහිම හදාගත්තොත් සිහියට හල්ල ගන්න පුළුවන් මගේ තියෙන මේ මෝඩ බැහි ටික ඒක තවන්න බැරුණාම ටික ටික තමයි උත්සාහ කරන මෙදෙන්නේ වෙන කෙනෙක් කිව්වම තරහ යන එක තමයි වෙන්නේ එනිසා සිහිය තමයි අල්ලගන්නේ. සිහිය අල්ලගත්තොත් ඒ පුරුදු ටික ටික ඇරෙයි. කපාට ඩොක් ගාලා මේ උදේ රහත් වෙන එක නෙමෙයි. මොකක් නෑ. ක්‍රමක්‍රමයෙන් යනවා. ඒක තමයි සිද්ධිය. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා අවස්ථාවේදී ගෙල පිටුපස සහ පිට ප්‍රදේශයේ ඊට වේදනාකාරී බවක් දැනුනි. ශරීරයේ පුරාවට රස්නේ ගතියක්ද ඒ සමගම දහඩිය දැමීමක්ද දැනුනි. විතක ඉතා සියුම් ලෙස ශරීරයේ ලේ ගමන් ගන්නා අවිරුද දැන ගැනීමට හැකි විය. ඒ අතරම බාහිර ශබ්දවලට හිත යොමු විය. මා භාවනාවට සම්බන්ධ වූ ආධුනිකයෙක්. එතරම් ඉන්නේ නේ. හරි ඒක ගැටලුවක් නෑ. ඉතින් හොඳට අත්දැකීම් ලියන්න උත්සාහ කරලා තිනවා. දැන් සද්දෙට ගියා. අපි කතා කරානේ මේ දෙේ පටන් ගන්නකොටම මේ ධර්මානුකූලව මේක අහනවා. අලංගිත බුදුපියාණන් වහන්සේගේ ඇසුරින් මේ ධර්මය හෙන්න ලැබෙනවා. ඊට පස්සේ යෝනිස මානසිකාරේ පවත් වෙනවා. සත්‍යයකට ගිය බව දන්නේ සිහිය නිසා නැවත ගන්නවා හිත. ඇවිදීමට. හරි ලයින් එකේ ගියා නම් හුස්මට. කයට. තමන් තෝරගත් ප්‍රධාන අරමුණයි. කය ඇතුලේ. ආන්න මේ විදිහට හදාගත්තාන් පස්සේ අර ගියා එක ගැන එච්චර හිතන්නේ නැහැ. ඒක මහා ලොක්කේ ප්‍රශ්නයක් නෙවෙයි. ගියා කොහොම තමයි සංසාර පුරුදු ඕක තමයි සාමාන්‍ය වෙලාවදී වෙන්නේ. ඕවායේ ලිල එල්ලේව මැත්තේ අනේක. එහෙම එහෙම නෙවෙයි. ආපහු එන්න තමක් තියෙනවා. ආන්න මේ ඇවිල්ලා ඕන්න යෝනිස මනසිකාරය මම එක මොහොතක් කරගත්තා කියලා සතුට වෙනවා. ආයේ හිතුවිලි ගොඩක ඉන්නවා. විනාඩි 10ක් 15ක් කමන්නේ. ආයේ එනවා අනික මොහොතක කයිස ආපහු ගම අන්න යෝනිස මනසිකාරය වුණා. වෙන්න වෙන්න අරවා මේ බල බිඳි බිඳි යනවා. නෝ යනවා නෙමෙයි. ඒවත් හිත යනවා. ආයි අපිට පවත් ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේක තමයි යෝනිස මානසිකාරය. දල වශයෙන් මේ 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 සංකල්පේ මේක උනට දැන් මේක තව දාන්න ඕනේ යෝනිස මානසිකාරකම අපි වෙ හිස් ගතියේ. දැන් ඕක දාන්න බෑනේ. එතකොට කෙනෙකුට එන්න පුළුවන් නේ දැන් අපි කල්පනා මුකුත් නැහැ කම්මැලි කමේ නීරස කමේ ටික උස්ම ගෙවිලා එතකොට කොහොම යෝනිසෝ මනසිකාරය? එතකොට නැද්ද එහෙනම්? එතකොට අයෝනිසෝද? නෑ නෑ යෝනිසෝ මනසිකාරේ මේ සංකල්පේ මේ කියන්නේ මුලට යන හැටි. ඒ විලාවේදී මේකේ මුල. ඒක අවධානය දීලා බලන්න ඕන. මේක මු පටන් ගන්නේ කොහොමද හිස් ගතිය? ඒ කිවර වීම තියෙනවද? එහෙම නැත්නම් මේ දැන් මේ මොහොතේ කොහොමද? මම මෙරළ නෑ කියලා දන්නේ මොකෙන්ද? අන්න යෝනිසෝ මනසිකාරය. එjene කියලා නෑ මෙරළ නැති වෙන්නේ. සිහිය නැ මේ නිින්ද ගිහිල්ලා නෙමෙයි ඉන්න දැනගන්නේ මොකෙන්ද ආන්ගේ අවධානය තියෙන්නේ මේකේ ඒ අවධානය අපි හදාගන්නේ මේ නැවත කයට එන්නේ මුල බැලි මුලපේ යෝනිසෝ මනසිකාරය මොන විදිහට ඒකේ ආරම්භය මේක නැත්තන් මොනින් මෙහෙ කිරීමක් කතාවක් නැ ඔහුන්නවක පුරුදු කරගත්තාම මොනවාද යෝනිසෝ මනසිකාරයේදී වෙන්නේ ඉන්නවා වෙනකොට දන්නේම නැතුව මේකේ ඉන්න පුරුදු වෙනවා පුරුදු වෙලා ඒකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ඒකමයි ක්‍රමය කිසිම ගැටලුවක් නැ එතත් ඒ දිනට ගිහිල්ලා පරියන්කේකුත් වාර්තා කරන්න ඉදිරියදා වැඩ පොත් දාන ගන්න එක උදේරවත සිහියෙන් කරලා වාර්තා කරනවා. හොඳයි. තේරුවන් සරණයි පරියන්ක භාවනාව. මම උදෑසන පරියන්ක භාවනාවට හිඳගෙන සිටින ආකාරයෙන් මිනිහි කලිමි. එක වේලාවකදී මම හුස්මට අවධානය යොමු කළ විට යම් කෙනෙක් ටෙම්ප්‍රතිශ්‍යාව නිසා සද්දේට හුස්ම ගැනීම නිසා ඒට මගේ අවධානය යොමු විය. කිහිප විටකදීම එම හඬට මගේ අවධානය යොමු නමුත් මම ඒ ගැන නොසලකාම මගේ කය දෙසට නැවතත් සිත ගතිමි. නාසිකාග්‍රයට වඩා බඩ
පිම්බෙන හැකිලෙන බව ප්‍රකට විය. ඉන්පසු ඒ දෙස අවධානය යොමු කළෙමි. ඒ කාලය තුලදී නිින්ද නොගී. නමුත් සක්මන්ට පැමිණි විට මට නිදිමත දැනුනි. එහිදී කකුල තබන විට වැටේවිද කියා බය වුනි. නමුත් ටික වේලාවකදී ඉතා දැඩි ලෙස සක්මන්ට සිත යොමු කළ විට නිදිමත නැති විය. පාපිස්සේ එහා කොනේ සිට මෙහා කොන්ට අවධානය යොමු කරමින්ම සක්මන් කළෙමි. මේ අතරතුර සතුන්ගේ හඬද කුමකට හෝ ශබ්ද කරන හඬක් ඇසුණු අතර සිත නැවතත් සක්මන දෙසට යොමු කර සක්මන් කෙළෙමි. ගරුතර ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සම්පත් ලැබේවා. ඔව් මේකේ මේ ආරම්භයේදී අර දැන් හුතු එන එක එහෙම තව කෙනෙකුට අසනීපයක් තියෙන එක. ඉතින් ඔන්න ඔය වගේ වෙච්ච ගමන් මේකෙදි දැන් ඒ පරාජය වෙලා නැහැ නේද ඉදිරියට ගිහින් තියෙනුනේ. අපි මොකද කරන්නේ? අනේ හරියට වෙහෙත් අරන් දෙන්න හදනවා, ගිහිල්ලා හොටලේ සුදිනවා. මේක අසනීපේ දැන් ඔක කොරෝනා වලට වෙන්න පුළුවන්. මොක වාට මත් දාගන්න කියන මමත් දාගන්න අනිත් අයටත් කියන පරිස්සම් වෙන්න කිව්ව ඕක. හරි හොඳ මනුස්සකමක් කියලා හිතාගෙන මේ වාගෙන අනුන්ගේ දුක කනවා. ඕක තමයි හිතේ හැටි දැක්කේ ඒක ගිය හැටි. ඒකත් එක්ක අර ඒක හරියටම ඒකම තේරුම් ගත්ත හැටි. ඒක සත්‍යයක් විතරනේ ඉතින් හොටු වෙන එක ඉතින් මහදයන් නෙමෙයිනේ මට තියෙන දෙන්නේ. කියලා ඉන්න පුළුවන්. ඉතින් හැබැයි මෙයා ඊට පස්සේ ඒක අර මුණක් වුණා ඒක ඉස්සර දෙයක් නෑ ගණන් ගත්තේ නැවත මොනසොමනස. ඒත්වා මේ කාර්යය ඉස්සරහට ගියා. ඒ ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ අපි ජීවිතේ. දැන් ඔය මේ සිහිය පවත්වනයි නිසා හොඳට තේරුම් අරගෙන කටයුතු කරගන්න පුළුවන්. දැන් ඔය මේ අපේ WhatsApp group එකේ මේ හැමදාම සුබ උදෑසනක් කියලා දානවා. ඈ ඊට පස්සේ හොඳට ඉන්න කියලා දානවා. හොඳ වෙන්න කියලා දානවා. දැන් මේ ඊයේ පෙරේද මේ ස්කෝල් එක 20 කෙනෙක් දාලා මේ ළමයිත් එක නැටුමකුත් දානවා. වීඩියෝ එක. මේ ආරන්නේ මේ WhatsApp group එකේ. ඒ ළමයිට ගන්න හටනවා. ඒ යා නැටුම් දීලා ඉතින් යා දාන්න පුළුවන් ඒකනේ. මෙන්න මේ වගේ අපි කාරණේ අදාළ දේ තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. දැන් මේක මේ කන් අපේ මොකද්ද මේ කණ්ඩායම? මේ කණ්ඩායම ආරණ්‍යය තුල හදපු කණ්ඩායම. එහෙනම් ඒ ආරණ්‍යයට අදාළ දේවල් තමයි වැටෙන්න ඕනේ. දැන් මෙතන ඉන්න පිරිස විශේෂයෙන් දානෙට බෑ, සීලෙට නෙමෙයි, අන්තර භාවනාවටම තමයි මුල් තැන දෙන්නේ. ඔතින් දාන ගැන ඉතර දාන්න දෙයක් නැහනේ. දානේ කියන එක සාමාන්‍ය දෙයක්. ඒක කල යුත්තක්. ඒක කවුරුත් දන්න දෙයක්. සීලය රකින්න කියන එක ඉතින් කරන්න වෙනවා. ඒක කරන් දාන එක කියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ඒ අදාළම දේ තෝරගන්න එක. මොකද්ද මම විතර. ඊළඟට හොඳට සීය පවත් ගන්න ඕන. දැන් මේ වගේ දෙයකදී දැන් ඔන්න දැන් අර අපිට අර කිනාරු බුත් ගන්න බෑ. නැටුම් සීත නැටුම් එකක් දාලා. ඒ මනුස්සයට තේරෙන්නේ නැහැ. ඒ ඇවිල්ලත් නෑ සතිපාසල සම්බන්ධ වෙච්ච නිසා ස්වාමීන් වහන්සේත් අපි එකතු කරමු කියලා ප්‍රින්සිපල් වත් දැම්මා. ඔහොම කට්ටිය දාලා ඉන්නේ. ඉතින් යාට ඔක ඇත්තට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි දැනවත් වෙන්න ඕන මේකට අදාළ දේ මොකක්ද. එතකොට දැන් අපි මෙහි ওই ලස්සන පින්තූරයක් වගේ ගත්තොත් දානවා. මොකද ඉතින් කාරණේට අදාළ දෙයක් නිසා. ඉතින් ඒකත් මේ අවශ්‍ය නෑ. එහෙනම් ඒකෙන් තමයි අපි සම කෙනෙකුට වැරදි පණිවිඩයක් දෙන්නේ. ඕන එකක් දාන්න. ඒ නිසා හොඳ සිහිය පවත්වන්නට ඕන. ඒක මල්ලක්කයක් කරලා අද බුදුන්ට පූජා කරලා සාදු සාදු එයත් අනුමෝදන් ඉන්න. ওই වගේ එකට අපි යන්න ඕනේ නැහැ. මොකද අපි ඊට යක් කරගෙන යන අය ප්‍රතිපත්තානෙට යමු වෙච්ච අය. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ කාරණාවලිය හොඳ සිහිය පවත්වන්න ඕන. මොකද මේ වගේ එකක් ගිය ගමන්ම සාමාන්‍යයෙන් ඒ ඉන්න ලොක්කෝගේම වෙලාව මේකට යමු වෙනවා. තප්පරයක් හරි බලන්න යමු වෙනවනේ. ඒක තප්පර එක ගත්තොත් මේකේ 100ක් ඉන්නවද? අපර 100ක් ගිහිල්ලා වෙලාව නාස්ති වෙනවා. ඒකේ යාර වැදගත් නැවුණ නම් ඉතින් ගොඩක් අපි දැන් ওই ලෙෆ්ට් කියන්නේ ලෙෆ්ට් වෙලා තියෙනවා. බලද්දි අපි මේ කට්ටිය නම් වෙන්නේ ඔය අපි ගොඩක්ම දාලා තියෙන මේ දාන දායකයෝ. ඉතින් දායකයෝ එකා දෙන්න ලෙෆ්ට් වෙනවා. මොකද ඉතින් මේක හැමදෙස්සෙම කුම් කුම් ගන්නවා කියලා මේ මිනිස්සුන්ට කරදරෙන්නේ. ආන් ඒ වගේ අද පැත්තක් තියෙනවා. ඒ නිසා හොඳට සතුටුමත් වෙන්න ඕන හැම වෙලකම. ඒ වගේ මේ හොඳයි කියලා හිතුවට අපින් වෙන මේක ඇත්තටම හොඳ නෙමෙයි. ආහනේ නිසා හොඳ දේ තමයි පුළුවන් තරම් සද්ද නොනගා ඉඳීම, මතු නොකර ඉඳීම, අත්‍යවශ්‍ය කාරණේට මුල් තැනදී මූල කර්මස්ථාන මොන හිත නෙමෙයි මූල කර්මස්ථාන. භාවනාවට අදාළම දෙයක්, ආරණ්‍යට අදාළම දෙයක්, මේ වැඩසටහනට අදාළම දෙයක්,
අනේ වගේ කරන්න උත්සාහය හදා. මේ හදා ගන්නකොට තවන්ට දන්නේ නැතුව එම උකහ ගන්න පුළුවන්. හොඳ. ඒකත් ඒ කාරණේ තමයි හොතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් පැවිදීම ලනුපෙදුරේ එහා මෙහා කීප විටක් ඇවිදීමෙන් අනතුරුව පාදයේ යටිපතුලට සිත තබා වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මණේ යෙදුණේය. මෙසේ ටික වේලාවක් සක්මන් කරමින් කිරීමකින් තොරව කයට දෙන්න විවිධ දැනීම් වලට සිත ගියේය. පාදයේ යටිපතුලේ විලුඹ ලනුපෙදුර සමග දැඩිව ගැටින. පිටුපස පාදයේ ඔසවා ගෙනෙන විට ඇඟිලි වලින් කරන තෙරපි මහා කය සමබර කරන ආකාරය ධන හිසින් පහළ කොටස පැද්දී ඉදිරියට යන ආකාරය ලන්පෙදුරේ ඇතැම් තැන්වල කටු සහිත ස්වභාවය එබෙන ස්වභාවය ආදී විවිධ ස්වභාවයන් මනසට දෙනුනි. විවිධ සිතුවිලි මනසට පැමිණි අතර ඒ සැනින් ඒවා අතරින් පාදයේ දැනීම් වලට සිතගෙන ගියේය. ඒ ආකාරයට පියවර 15ක් 20කට වරක් සිදුවිය. සක්මන අවසානයේදී සිතට සතුටක් හා වීරයක් ඇති විය. සතිමත් හිඳ ගැනීම. මූල කමඨාන ආනාපාන සතිය. කොට්ටේ මත හිඳගෙන කයේ ස්පර්ශයට සිත තැබීය. මොහොතකින් නාසයේ කෙළවර වදින හුස්ම රැල්ල හසු විය. එම හුස්ම රැලියකින් එක මනසින් හසු කර ගැනීමට උත්සාහ ගත්තේය. ඇතැම් අවස්ථාවල හුස්ම රැල්ල හසු කර ගැනීමට නොහැකි විය. කිහිප විටක් කය ගැසී ගියේය. විවිධ සිතුවිලි ආවද සැනින් හුස්ම රැල්ලට සිත තැබීය. ශරීරයේ දහඩියෙන් තෙත් තිබුණි. පරයන්කේ අවසානයේ සිතට මහත් සතුටක් දැනුනි. එදින්දා කටයුතු වලදී සතිමත් වීම. පින්ඩපාතිය සඳහා පහළට යෑමේදී සතිමත් විය. පාරේ විවිධ තැන්වලදී කයට දෙන්න දැනීම වලට අවධානයෙන් ගමන් කළෙමි. කොන්ක්‍රීට් පාරේ දියසෙවෙල් ඇති තැන්වල ලිස්සන ස්වභාවය හා එහිදී ඉබේටම මෙන් ගමන් වීගේ අඩුවේ. පාදයේ පොළවේ වදින විට ඇතිවන කම්පනය හිස දක්වා ගමන් කරන ආකාරය දැනිනි. වල ගොඩලි තැන්වල එරෙන ස්වභාවය. ගල්වල පාදයේ වැදින විට දැනිනි. සිතට දැනිනි. මෙසේ සත්මත්ව පින්ඩපාත ගමන් කළේය. තිරුවන් සරණයි. හොඳයි. ඉතින් මේ සිවිල් තැන දැක්කහම කොහොම ගොඩක් අයට ඉතින් හොඳ සිය පිට වෙලා තියෙනවා. රටන ස්ථිතින් ඉවරයිනේ මැරෙන්න වෙනවා. මරණ බයිනෝ. හොඳයි. ඒක සිය පිටවන්න මරණානුස්සතියෙන් මරණ භයාවට කමන්නේ. මරණය මෙනෙහි කරන්න කියලා බුදුසසු දේශනා කළා. මේ මරණානුස්සතිය බවන අනුස්සති. මෙනෙහි කිරීමෙන් සතිය මරණය පිළිබඳ ඒක හිතෙන් එන අරමුණන්නේ මැරෙලා නැහැ නේ ඇත්තට. ඉතින් ඒක අරමුණු කරන. ඒක දෙයක් නැහැ. මේකෙදි වෙන්නේ ඇත්තට මරණානුස්සතිය වයි තමයි වැටුනොත්. ඒකවත් නැත්නම්වත් ඉවරයි. ඉතින් අන්න ඒ වගේ මේ වார்த்தාව කොටස් තුනකට කඩලා ආදර්ශමත් දීලා තියෙනවා. සක්මන පරියන්කය එදිනදා වැඩ. ඉතින් මෙන්න මේ කාරණාවල මේ තව ගැඹුරට ගිහිල්ලා තෝයන්න උත්සාහ කරන්න. ඊළඟට මේ නැවත හිත ආව කියනවා එහෙට ගිහිල්ලා හිත, ඒ කියන්නේ කයෙන් එළියට ගියා සද්ද වේදනා හිතුවිලි වලට මූල කර්මස්ථානයට ආපහු ගත්ත කියලා. ඒ ගත්ත බව තහවුරු වීම කරන්න පටන් ගන්නවා. තමන්ගේ මහිදානේ වැඩක් නැහැ පරණ වැඩ ස්ථාන නිසා දැන් මේකෙදි නැවත මතක් වෙනවා. හිත යනවා. මේක දැන් ඇත්තටම දෙගණි තුන්වෙනි දවසේ යන්න ඕන දෙයක්. නමුත් මේ වාර්තා ඇත්තටම හොඳ මට්ටමේ තියෙනවා. ඒ නිසා මේයට පුළුවන් මේ කරන්න. දුවනවා හිත. ඊට පස්සේ අපි නිකන් කතා කරන්නේ යෝනිස මනසේ කරකේ ආයි ගන්නවා. ඇයිට? ගත්තට වැඩක් නැහැ. ගත්තා කියලා හිත කියනවා. ගත්ත බව දැන් මේකේ සීද. ආනෝකත් එක්ක හිත වාර්තාවල යන උත්සාහ කරන්න. එහෙම පොඩි නිකන් කැරට් තලයක් වගේ පෙන්වලා අද මේ කමඨාන් වාර්තා වාචික ලිඛිත වාර්තාවල අවස්ථාවෙන් අවසන් කරනවා. ඊළඟට සුළු වෙලාවක් දෙන්න පුළුවන් වාචික අවස්ථාවට. වෙලාව නම් ඉවරයි හැබැයි වාචික අවස්ථ තියෙනවා නා. සම්හස් මාන හොඳට දැනෙන්නේ නැහැ. මේ අර අපි හුස්ම රැලි ගන්නවනේ. හුස්ම ගන්න අතරේ මේ සිහිය පාතන හුස්ම ගන්න අතරේ ඒ අතරේ හිඩසක් තියෙනවා කියන එක හොයනවනේ අපි. ඒ සොයන අතරේ මේ අර සිහිය අපි නැති වී යන ආකාරය තියෙනවනේ. ඒ ගැන පොඩ්ඩක් අර සාකින්නක් දෙනවා කියලා මම. ප්‍රශ්නේ මේ හොයන්නේ මම නම් හොයන්නේ අපි හොයන එක. ඒක අපි හොයනවා කියන්නේ කියන්නේ මාත් අයිති. ආ ඒකනේ ප්‍රශ්නේ. මම නම් හොයන්නේ.
නිසා එහෙම හොයන්න දෙයක් නැහැ. තේන දේ බලන්නකො. එච්චර. හොයන්න මොහොත් ඕනේ. හරි සරලයි. වර්තමානයේ මට දැන් මෙතන මම දැන් මෙතන මට අස්ති දින පුළුවන් දේ පේන දේ මොකද්ද? උස්තු තියෙන වෙලාවට තියෙනවා. ගෙවෙන වෙලාවට ගෙවෙනවා. ආස්වාසි වෙලාවට දැන් ආස්වාසි. ප්‍රස්වාසි වෙලාවට ප්‍රස්වාසි. අනාස්වාසි වෙලලා දැන් දැන් ආස්වාසි ප්‍රස්වාසි මේද. දැන් කොහොම වුනේ ඉච්චරයි. ඉත හොයන්න දෙයක් නැහැ. ඒක මේක වෙනකොට දෙන්න ඕනේ වෙයි. वर्तमान अवकाश दक्षिणा සංකීර්ණ සමුදේ ධම්ම සම්බන්ත නියෝධ ධම්ම. ඒක තේරෙන්න. ඒකට තමයි මේ මහන්සි වෙන්නේ කට්ටිය. ඉරබෑ හිතුව නොයත්. අර සිම්බලාවේ අවස්ථාව හදිනකන් තමයි ඉන්නේ. එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ උත්සාහය ඊළඟ පළවෙනි දවසේ තව කල් තියෙනවා. තව තියෙනවා. සිහිය පවත් කරනවා. නැත්නම් එහෙනම් අපිට බැරි වෙන්නේ නැහැ. නිසා අපි හතරට ධර්ම දේශනාව සඳහා එකතු වෙනවා.